අන්ලමිට හි අපේ ජාතික කටාව අයිවෝන් සුබසන් දෙයාවක් කලල් සංවාදිනේ බොහොම ආරක්ෂිතව අපිත් රටත් ලෝක්‍යත් එළඹ සිටින මොහොතක අපි අල්ලිවිට ඩිස්ට්‍රී ඔස්සේ අපේ හෙළයන්ගේ අක්මූල් සොයායාම අදත් අරම්භ කරන්න යන්න මේ පැහක හමර කාලයක් තුළ ඉතිහාසය සහහිත්‍යය සහ පුරාවිද්‍යාව ඔස්සේ අපේම අක්මුල් සොයායාම අපි නැන් මේ පනස්සර්ටවෙනි වතාවටත් ඔබත් එෙක් වාඩි වෙලා කරන්නයි සූදානන් වෙන්නේ ඉතින් අපේ මහචායතුමා මහචරි රාජ් ෝමදේවන්න්න අපි පපුොහම ෞරුවෙන් අපේ මැදරියට අයිබෝන් කියලා පිළිගන්නවා අයිබන් දුරකතන අමුතුම මට මතක් දිට තිරෝන් හදේවන් කෙනෙක් මේ වෙලා කරන්න ඔ ඔබ පුළුව ඔ ගැටල ඉදිරිපතරනයිබෝන් අයිබෝන් හචාර්තුමනි මම ටිරෝන් වාමදේවන් කතාගරන්නේ මාලබේන්දලා මම ඇත්තටම දෙමල තරුණෙක් මම ලංකාව ඉතිහාසේ ගැන ගොඩ කුනන්දුවෙන් විස්තර හොයෙන කෙනෙක්. ඉතිං ම මේ වෙනකං නෙත්තෙස්ව එක අනිිපට ිහිස්ටි වැටසටන් අහනවා ඒ අතරදි මට මතුවෙච්ච ප්‍රශ්න දෙකක් තමයි පලවෙනි ප්‍රශ්නය එකක් හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුව සංස්කරණය කරපු මහාවන්සේ එ පිටපතක ලංකාව ශ්‍රදේශක ජනතාවට පණ්ඩු කියන පවුල් නමයෙන් හඳුන් වන නිසා පණ්ඩුකාබේ රජතුමත් සුදේශික රජ කෙනෙක් කියලා විශ්වාස කරන වගේලා එතකොට විජේ රජරුවන්ගෙන් පස්සේ ඉන්දයාාවේසිට පඩුවස් රජතුමාටත් පණ්ඩු කියන නාමයක් තිබෙන්නේ ඇයි පණඩුවස්ථේව රජතුමාටත් ස්්‍රදේශික පර්ච්ශරයක් තියෙනවද නැත්තං යා කෙලින්ම ඉන්දයාාවඳන් ආපු රජුද්ද දෙවනි ප්‍රශ්නය තමයි මහාවංසේ රචනා කරපු මහනාම හාමුදුරුව ඔහු ඉන්දයාාවේ ජාතිගේක්ද නැත්තං ඔහු ඉන්දිය ವං ලංකවඩ බුදු දහම පැමිනියාා කියලා හඟවන්න ඕමනාව කමින් මහාවන්සේ රචනා කරාධ කියීනක තමා මට තියන ප්‍රශ්නය. මොකද ඔහු මහින්දාගමනයක පෙර ලංකාවේ බුදුදහම පැවතියා කියන එක හඟගමින් වගේ තමයි මහන්සේ රචනා කර තිීන ගෙල් තමයි මටහිතෙන්නේ. ඔයි දෙක තමමා මට තියෙන ප්‍රශ්නය මං ගොඩක් ස්තූතිවන්තයනෝ මහචාරතුමාටත් පැස්සෙන්මකටත් මේ වගේ වැඩ සටහනක් කරනවාට. ම ප්‍රශ්නය වගේ මේ කතාකරපු කෙනාගැෙනත් මට හරි අඩම්රයිත අපි එදා ඉදම්ම මේ වැඩසටහන කරන්නේ අපේ ලංකාව ලංකාව ශ්‍රීලාංක කියන සමස් ශ්‍රීලාංක කියන්ට එමන රට තුළ ඉන්න පිවි නකොටසකට හෝ වර්ගේ ගටනෙමේ සගේ දර්ශනය වෙලා තිබ්බෙත් ඉතිහාසය එහෙ මතමයි අපි සමාජගත කරන්න ඕන කියන කාරනය. ලංකාවිත රක්නෙමේ බලංකාවෙන් පරිබාර වන්න ශ්‍රීලාංකිකයෝ සහරලාවට ශ්‍රී ලාංකකයන් නෝනා අයටත් අවස්ථාව තිගෙනනි අප ඉතිහාස අආධාරන්න ඇත මිතිහාස කලක්කෑන මනුෂ්‍යා පළිබඳ කතාවක් අපි එක්කේ කරටවල ඉතිහාස හැටට විග්‍රහ කරගන්න ඒ රටවල්ලල තිබෙන සංස්කෘතින් අනුව හැඩ දෙහෙච්ච යිතිහාසික ක්‍රියාවලින් නිසා. නමුත් අපි ඉතිහාසේ කියලා හදාරන්නේ සමස්ථ මනුෂ්‍යගේ කතාව එතකට ඕනෑම රටක කෙනෙකුට ත් තවත්රටක ඉතිහාසයක් ඒ මනුෂ්‍යයන්ගේ ක්‍රියාපිළිවෙත ගැන ඉගෙනගන්ඩ ඒවයි තියෙනොනම් වැදගත් පණවිඩයක් ඒව ලබාගන්්ඩ නිදහසක් විවෘතභාවයක් තියෙනවා. දැන් අපි වඋනත් අපි ඉන්දු නිමන සිිස්්ාචාරය ගැන ඉතාම ආසාාවෙන් හදාරණවා. ඒවගේ අපි සුමේරයානු සිිස්ටාචාරය ගැන ෆේරෝවරුන්ගේ ජිප්තූ සිෙස්ටාචාරය ගැන මායාාවවරු ගැන නේද ප එක කාලෙක පහුගේ කාලේ මායවරුන්ගේ කැන්ඩරය ගැන අපි අතර ලොකූ සාකච්චාවක් තිබුණා ලෝගවිෙනවා සයක් හැඩෙනනවා කියලා එනිසා අපිට පෙන අපි චීන මහා ප්‍රාකාරය ගැනී ගැෙන ගන්නවා නේද මේ එතකොට මේ මේ හැම දෙයක්ම මුක්ති විදින කොට අපට හැගෙනවා අපි ඔක්කොම මනුෂ්‍යන් එක වර්ගයකට අයිති එක රම්පරාවකට අයිති අය කැලැයිති මංහිතනවා යිතිහාසික දැනුම තමයි මිනිසුන් අතර තිබෙන වර්ගවාදී සීමවල් එක ඉතාම නරක දෙයක් ඒ වර්ගවාදී සීමමාවල් නිසා ලක යුද්ධ ඇතිවෙලතියෙනවා ලේ වැගරීම ඇැතිවෙලතියෙනවා එකකඩ වී මඇති වෙල තියෙනවා ඉතින් අපට ඥානය පාවිච්චි කරල දැනුම පවිච්ි කරලා මිනිසුන් අතරතියන මේ බෙදීම අපි එක සමනය කරන්න පුළුවන්කමක් තියෙනවා එතකට දැනුම නැති වනාහමතමයි මිනිසුන් අර කැලෑවල ඉන්න සත්තු වගේ අපි දන්නවාඒ කැෑවල ස්තිරිචන් සත්තු කෑමට පොරකනවා තමන්ගේ සීමාවට පොරකනවා ලේව ගුරගන්නවා මරාගන්නවා.ඉතිින් අපි ඒ වගේ නැතු අපි හැම පුරවැසයකුටම ගරු කරන්ඩ හැම මනුෂ්‍යයකුට ගරු කරන්ඩ, හැම මනුෂ්‍යයකුටම සාධාරණ අයිතියක්තියනවා ඒ ලූකේ එකේ කටවල්ලි ඉතිහාස ගොඩනගන්්ඩ කත්තුරුත්තේ දුන්නේ මිනිස්සු. එනි අපි ඒ මිනිසද්භාවය පිළිබඳ ගෞුරවයක් ඇති කිරීම සමාජයට ඉතාම අවශ්‍යයි ත අපට පේන අපි අවුරුතු දෙදශ පන්සියක සිිස්ාචාරය කළල කියෙන ඉටත් වැඩි කෙලපි දැන්මේස වැඩ සටහනේ සාකච්චා කරගෙනයනවා එතවට එහෙම උනත් දැන් අපි වර්තමාන සමාජයේ දහා බැලනකට අපට පේනු ඒ අපිඒ හිතන තරං මෑත කාලේඒ සමාජයේ ්ගලෝ පුරවවැශසිය අතර තිය අ්‍ය ඔන්න ගෞුරවය කියෙන එක යම් තාක් දුරකට පිරිහීමකට පත්වලා තියෙනය කියලා නේදදැ අපි මේ අපට මෑතකාලේ අපට ජනමාධ්‍යවලින් එහම පේනවා මේ පෝලිං පනිනවා ගුටි බැට හෝමාරු කරගන්නවා අණ්ඩු සරුවල් ඇති කර ගන්නවා එකන පෝලිමක් පණිනවායකන්නේ අන්‍ය පුද්ගලයාගේ යිතිවාසිකමට තියෙන ගරු රීම නොසලකාරවාය කියෙන එකන ට පෝොලිමක් කියන්න මනියක්නේ විනක්නේ නැම් බලන්ඩසාර කූම්බිටික ආහාරය කරගන කූම්බිගුලට යන විනේ විිනේ කූමියක අනිකුම ස්සරක සරකල න්නන්නේ සර කලක්කු අහසපියාම කුරල්ල බලන්ඩට ලස්සනට පෙලිහැදිල පියාබනවා. එතකොට ඒ නායකත්වය පිළිගන්න තමන්ගේ අයිතිවාසිකම වගේ අනුන්ගේ අයිතිවාසිගම අනුගේ අයිතිවාසිකං ගැන කල්පනනා කරන අප සමාජයේ පුරදුවෙලනෑ දැන් පොලික ඉන්නකොට නුවන් අපේ අධ්‍යැකමන්නේ පොලිමක ඉන්නකට අප ඉස්රහන් පලිමට ගවරහි පැන්නොත්තම අපි කලබලවෙල අපේ අයිතිවාසසිකංගන කතා කරන්නේ. අප ිපස්සෙන් පොලි ගවුර එකක් ොතට ධද්‍යකත් කරන්න අපි. නද. ඒන අපි ආත්මාර්ථය සඳහා සටන් කරනවා මේසක් පොදු අයිතිවාසිකම් පෙළිබඳහන සාධාරණත්වය වෙනුවෙන් අපි සමාජයට උගන්නන් ඕන? ලිම පිනෙකම සරලයක් නෙ ඊට වැඩිය දේවල්ම සමාජය තුරළ සිද්ධනවාන ඒ ඒ කරහමයක කරන එකට තමට ස්වෑංග ලජ්ජාවක් ඇති වෙන්න ඕනේ එක ඒ ලැජාාවවම එක මට සුදුසු නෑමේ වැඩේ කරන්නගෙන විනය ප්‍රතිස්ථාපනය කරන්න දෝරනේ ඉති ඒහින්දා අපි එකතයි මංකිවේ බුදුහාන්දුරකිවේ විද්‍යා දාති වෙනයන්. ඒ ැන දැනුමතමයි විෙනය සකස් කරනය නිසා ඒ අපේ වැඩසටහනේ ප්‍රශ්නයහාපු ටිරෝන් මාලබේ ඉන්ඳ ඇහවවේ. මේ ඒ මහත්මයා මහිත තරුණේ කටහන්ඩේ හැටියට නං ඉතින් අපි ඉතාම සතුටට පත්වෙනවා. මේ ඒ ටිරෝන් මහවන්සේ ඉතාම සියුම් කියවල තියෙන බව අපට පේනෝ. ඒකනිස සවල්ලාට මමාවන්ස කියවන ඒ थे ො ට ට ට එකතකතයික හරි අනික ඔහු අපි වැඩසටහනට ඉතාම සියම්ම සබන්දීලා ඊට පසේ ඔහු ඒ කියන දේවල් මූලා ශවල්ට ගිහිල්ලා එක බලලා මේ ටිරෝන්ට ඇතිවෙච්ච ප්‍රශ්නය හරරිම සබද්ධකයි ඒ සබද්ධික ඕනෑම ස්්‍රාාවකට ඇතිෙන්ට පුලම් ප්‍රශ්නයක් ඇති අප ඉසැල්ලම තිරෝන්ගේ ප්‍රශ්නට අපි දෙන් ගොද එතකට අපට තවස්ථාවක් ලැබෙනවා ඒ ප්‍රශ්නය පැහැදිලි කල්ල දෙට වේදිකාවක්. ඔව සමාවෙන්නස මේ සර්ම මීට කලින් කිව් කාරණයක් මට මේ අවස්ථයි මතු නොකර යන්න බෑ මට මතකයි එක පාරක් කර බුදුරයන් වහන්සේ කතාකරකු භාෂාව පිළිබඳව අපි වැඩසට හන කරනකට අපේ ශාවකයක් මතමයි ප්‍රශ් හලා තිබේ ස කිව් මට මතකයි සර්ගේ විශ්වවිද්‍යාල ජීත අවරුදු තියකටම කවරුත්තෝ ැහවන ඒක් තමයික තමයික තමයිකි අප එක අපි ආම පැති කීපයකින් එක ගැන සතුර පත් ්ඩෝ නොකද දැන් මේරටේ ජනතාව සියලු දෙනම් නැති වනත් මේ වැඩසටහනට සවන් දෙෙන ආය යම්කිසි අවදිවීමක් තියෙනව තමන්ගේ ඉතිහාසේ ගැන දැන් මංහිතාන්නේ නුවන්ටත් එවන් ඇති විද්‍යුත් තපෑල හර හා එක් තරා මහත්ම මේක මහත්මයක් සංචර්ක ව්‍යාපරරි දිලා ඉන්න හත්ම කියලකව ටි ගන මුල්ලේ ග මුලි හත්මයා ඒ මහත්මයක් කියල තිබුුණා මම වැඩසටහන හම්බෙන් අහන්ඩ පුරුදුනේ මේන් ඊට පස්සි දැන් සියලු වැඩසටහ අනරම්ඹල අවසන් ඉතින් මම මේ සංචාර් කර්මාන්ත නලේ ම පොත් කිහිපයක් ලේල තිබ මමයි පොත්තල තියෙන සියලුම කරුණුදෙන් වෙන කළ අලුතන් ලියනො පට දැන් අලුතන් ඉතිහස ලියන්ඩ පුදුමාකාර ආසාවක් ඇතේලා තියෙනයි එක ඉතිං ඒක මේ අපි හුඟක් සතුරුට පත්වනා මොකදක අපේ වැඩ හපංක මක් නෙමයි නුවන් ගෙවත් මගේවත් හපංකමක් නෙමෙයි අප නැත්තෙෆම් හිස්්‍රී අන්ලිට වැඩසටහන්න වේදිකාවක් හැටියට අරගෙන මේ පර්වේෂන් නවලිං විධ විද්වත් ව කරලා තියෙන වැඩ කටයුතු ඒ ඔක්කොම සමෝධානය කරලා අපි අම්කිසි කතාවක් මේ ඉදිරිපත් කරනවාද බයරත් හත්මමුහ ශබේරත්න මහත්මය අපි බොෝම සතුතිවන්ත වනනාය මහත්මයට අපිත් එ එක සම්බන්ධවීම ගැන මේ ශාස්ත්‍රිය කටයුතු සම්බන්ධය එ එනිසා අපි මේ වැඩසටහන කරන්නේ මේ ඉතිහාස ශේෂත්‍රවල්ල වැඩකරපු බොහෝ දෙනා ර විද්‍යා ශේෂතවල වැඩ කරපු බොහෝ දෙනා විසින් ගොඩනගල්ලද දැනුම. ඒ තැන්තැන්වල තැන්තැන්වල තියන දැනුම කහු කරලා කිසියම් පොදු සමෝධානයකට ගෙනල්ල රටේ ඉතිහාසේ පිල්බිබු කරන්නේ කොහොමද කියනක ඉදිරිපත් කරන්නයි අපි මේ කරන්න. ඉතිං ුවන් අපි මේ ටිරෝන්ගේ ප්‍රශ්නටාපි තර තෙරෝ නහල තිබුණේ මහාවන්සේ මම සඳහන් කරා එක තැනක මහාවන්සේ එක්තරා පුස්කොල පිටුපතක කුේනිය හැඳින්වීම සඳහා පණ්ඩව දීතා කියන නම යොදලා තියෙනයි කියලා. ඒ වගේම පණ්ඩුකාබේ රජතුමා හැඳින්වීම සඳහා දීපවන්සය පකුන්ඩක කියන වචනය පාච්ි කරල යෙනයි කලා එතකොට පකුන්ඩක කියන වචනය යම්කිසි දෝෂ සහගත යතුමක් හැටියටත් පේන බව මම කි්වා. මේ පණ්ඩව කියන වචනයවැඩ පුළුවන් මේ පකුන්ඩක කියලා වහර ආපපු එකක් පාවිච්චි කරන්න ඇත්ති කියලා මම කිව්වා. එතකොට ටිරෝන් අහල තිබුන්නේ පණ්ඩුවාස දේව කියලා රජෙක් හිටියා පණඩුවාස දේව පිදන්නවා පණ්ඩුකාබෙ රජතුමාට කලින්. රාජිකරරි පණ්ඩුවාස දේව ඉට පස බදධකච්ඡායනා කුමරිය තමයි පණ්ඩුවාස දේවගේ බිසව එට පස්ස බදධකච්ඡානඩි සොහයුරන් ලංකාවටාවයි කෙලාපි කිව්වා මේ කතාාව අපි කලින් වැඩ සටහනක කිව්වා එතකොට ටිරවන් කිව්වේ පණ්ඩුවාසදේව කියලා නමක් විජේයට පණ්ඩුකාවේට කලින් ප්ඩුවාසදව කෙන ටේ හිටියයි කියලා හුව එක ඇත්ත ඉළංගෙට මේ පණඩුවාස දේවල ඉන්දිියවෙෙන් ආවේ එතකොට ටිරෝන්ගේ ප්‍රධානම ඉල්ලිීම ප්‍රධානම තර්කය තමයි පවාස දේ ඉන්දියාවෙන් ආපු බව මහන්සේ සඳහන් කරල තියෙනවා. එතකොට ඒුල්ලු පඩු කියන වචනි පෞච්ච කළ. එතකොට කේනත් පඩවදීතා කියලක් කියනවා පඩුකාබයක්ත් පකුන්ඩග නතම් පඩව කිය කියන එතකොට හුගේ ප්‍රශ්නය වුණනි මේමයායත් එනම් ඉන්දියාවෙන් ආපුවායද මෙ අයට සුදේශිකයි කියල කියන්ට කොයි තරං දුරට ශාස්ත්‍රයේ ඉඩකඩක්. යනාද කියෙන ප්‍රසතන ඇහවේ ඔ ප්‍රශ්නය අපට මෙවිදියට පැදිලි කරන්න පුළුවන් දැන් අපි දන්නවා දකුණු ඉන්දියාවේ ඉන්දියාවේ දකුණු කොටසේ වින්දයාකන්ඳුවලින් පහල පුරාණකාල ඉඳල හිටිය රාජවන්ස කීපයක් රාජවන්ස අතර චෝල පාන්ඩිය එතකොට සතිය පුත්‍ර කේ කෙරල පුත්‍ර මේ වගේ නොයකුත් නම්බලින් හඳුන්ව වන රාජ පරම්පර හිටිය මේ අශෝක රජතුමාගේ එක්තර සෙල්ලිපයක පැහැදිලියීමම සඳහන් වෙනවා. යතා චෝඩා, පාඩා කේතල්ලපුතෝ අන්තියකෝනාම යෝන රාජා. කියලා එකනේ අශෝක රජතුමා යගේ සුබසාධන සේවාවල් ප්‍රචලිතකරපු රටවල්. තුර චෝලරාජ්‍යයට, පාණ්ඩ රාජයට, සතියපුත්‍රරාජයට, කේරල පුත්‍රරාජයට ත් තම්බ පන්නේ. කිය ත පන්න පහති අපි ඒවගේම අන්තියකෝනාම යෝන රාජා එකන යෝන රාජාකයගෙන යවන රජ ග්‍රීක් මෙසිඩෝනියන් අන්තතියකෝනාම ඇන්ටියෝක ස්තිියෝස් කියන ග්‍රීග රජ්ජුරු අශෝකගේ බලය බටහිර පැත්තෙන් මැසිඩෝනිියාවත් එෙක්ම ඔහු කියන ආකාරයට ඔහු ඒඒ පළත්වලට තමන්ගේ සුබසාදන සව පැවත්ව ක එකකට ටිරෝන්ගේ ප්‍රශ්නයටටම උත්තර දෙදනතිෙන්නේ දකුණු ඉන්ද පා්ඩය කියන රජ පළපතක් හිටියා එතකොට ඒ අයි දැන් අපි දන්නවා මේ විජය රජත්තුමා මේ බිසවක් ගෙන්නවීම සඳහා පණිවිඩයාවනවා මදුරාපුරේටයඇවල බිසවක් ගෙන්න්න ගන්න එතුර මේ සම්බන්ධතා නිසා ඒ පාණ්ඩෙවන්සිකාය දකුණු වින්දී අය ලංකාවට එන්න පුළුවන්කම තියෙනවා නමුත් අපි බැලූත්ත එෙම පාණ්ඩිය කියන වචනය ඉතිහාසය පාණ්ඩය කියන වචනය ඉතිහාසය යනෝ මහා භාරතයටත් ිස්තුපූර තුන්දදාහා හාරදාහා විතර සම්බන්ධයෙන් ඉන්දියාවේ මහාකාව්‍යවල්ල ඉදිරිපත් කරන තොරතුරුදිහා බැලුහම ඒවයි තියනොවාම පාන්්ඩවරුගෑන ප පාන්ඩ එතකොට යුජිස්ටීර් වගේ නාං එන්නේ පාඩවයක්න් එක. එතකොට දැ ක්‍රිස්තුපූරතු තුන්දහා හාරදහ සම්බන්ධයෙන් සාකච්ඡා කරනකට මහාභාරතය වගේ ඉන්දිය මහාකාව්‍ය විස්තර කරන එකල උතුරු ඉන්දියාව පැත්තිේ තියෙන කට්ටයක්ක් එතකට මේ අපි ගැන කිස්තුපුර තුන්ද හරදදාහ ඇද ක්‍රිස්තුපුර තුන්ද හරදාහකලා ගැන ේ දහත් එක්කරු හයිදහදහ විතරය පැත්ට පිටි පස්සට. ඇර එහම බැලු ම අපි අපි වැඩසට හනකත් අපි කිවා හිමමාලය කඳවල්ල හිටපු ටිබෙට් කඳවල්ල හිටපු නාගවරු කිරාතවරු යක්කවරු මේ නවශිලායුගේ හරහා පහල සකරම තර . පැතිකිීපේකට සංක්‍රමණය වෙච්ච බවට ජයවිද්‍යාත්මක සාක්ෂි සහවාග විද්‍යාත්මක සාක්ෂි තියනවා තැ අපි දන්නවා ටිරෝන්ට කියවන්න පුළුවන් ඔස්ට්‍රෝේෂයාටික භාෂාවල් ගැන ඔස්ට්‍රෝ ආසියාාතික භාෂා පවල ගැන කියවන්න පුළුවන්නන් ඔබට තේරේටිරෝන් මේ දකුණු චීනය පැත්තේ දලා භාෂා කතා එක්තරා විශේෂ භාෂාව පවුලක් කතා කරන ජනසංක්‍රමණයක් ඉන්දිියාව පැත්තර සිද්ධ වනාා. විශේෂයම මුන්්ඩා කියන භාෂාව ඉන්දියාවඇ තුළේ සංසාරණය වෙනවා ඇති මුණ්ඩාතාරන මු්ඩා භාෂාව කතා කරන ජනතාව මේ බටහිරපැත්ත ඇැවිල් ඉදදිාවත එක් කාව හිරිතරක්නම ඉන්දියාව මදක් පහලට ඔවුන් තල්ලුවෙච්ච බවට් සාක්ෂි තිබෙනවා. එතකොට අද මේ ටිබෙටෝ බර්මිස් භාෂාව කලෙන තිබෙ බුරුම භාෂාව කෙලා ඉතුරු වෙල තිෙන හුඟක් භාෂා මේ ඔස්ට්‍රෝ ආසියාර්තික භාෂා පවුලට අහිති ඒවා. එතකොට මේ විදියට බැලුවට පස්සේ මේ ජනතාව ඉතා ඇත කාලෙක්ක කියැන පහුගගේ අවුරුදු නමදාහෙන් පහල පිටිම ලංකාවට තල්ු වෙලා ආවා. ඒ නිසා ටෙරෝන්ගේ ප්‍රශ්නයට මම වැඩිය ව්‍යාකුල කරන්නඇත උත්තරයක් දෙන්නම්. ඔබ කියන විදිට පණ්ඩවරු පාණ්ඩෙ දේශයේ හිටියා.. පණ්ඩ දේශෙන් පයටත් ප්ුවරු කියලා කියන්න පුළුවන්කම තියෙනවා. ඒවාගේම උතුරු ඉන්දියාවේ ඉතාම උතුරුවෙන් හිමාල ප්‍රදේශයට කිට්ටුවත් පඩවකයි குරුුවන්සේ පඩවන්සේගන මහා භාරතයක් කියනවා. එතට පண்டව කියල කියන අයට මිශ්‍රණයක් තියෙන්න්න පුලදැ. ඒගේ ඒය නිරූපණය කල තියෙන මූර්තියක් තියෙනවා මේ පණ්වන්සකෝ නිරූපණය කරම මෘර්තියක් ඉන්දිියාවේ. මේ කොන්න මට හරියට තැන මතකන අප පෙන්න්න මුමේ චාරූපය. දැන් මම ඉතාං පරිමට හරියට මේ වෙලා නිච්චෂයටඉන්න තැන නම මේ මූර්තිය මෘර්තිය ඉන්න රූප දිහා බැලු හාමයි පා්ඩවන්සිකව ඉන්න. එකන් මහා භාරතයඉන්න පා්ඩවන්සිතව. ඒ අයගේ රූප සහ ඒ අයගේ කෙස් සකස් කරල තියෙන ආකාරය දැකහම මට මතක් වෙන්නේ පැහැදිලියොම සංසන්ධනය කරන්න පුළුවන් අපේ මෘර්ති කලාවල ඉන්න බහිරවරූප. අර කෝේරගේ සංක සහ පත්ම කියන ඇබේගිරි විහාර, දුොරටුප මුරගල්ලොල ඉන්න, ඒ සංකසාහ පත්මගේ රූපවල්ලට මේ උඩුකාය දිහා බැලෝොම සමන ශරීර ප්‍රමාණ බැලු හම ඒ මූර්ති තාම පැහැදිලි සමානකමක් පෙන්න්න නොම ප්ඩවන් සිතයෝ කියෙලා උතුරු ඉදාව හිටපු. එතකොට අපි මේවා තාම විග්‍රහ කරගෙන නෑ ගැන මේ වගේ තේමාවල් අපි අපි පර්ර්ේෂණ වැඩකටයුතුවල්ලට තේමාවල් කරගෙන නෑ. එනිසා මේ ගැන තව ස්වායාබැලිය යුතු තිබෙනවා. එති එනිසා මට කියන්න තියෙන්න්නේ. මේ මේ මහාවන්සය කේණයට පණ්ඩවදීතා කියන එකත්, පණ්ඩුකාබේ පකුන්ඩ ගැනමින් හඳුනවෙල පස්සෙ පණ්ඩු කියලා විවාරයට පත්වන එකත්. ඒකේ සම්බන්ධතාවයක් දකුණු ඉන්දියාවේ, හඩව කියන එකත් එක් නෑ කියන එක. එතකොට ඊළඟට තියන ප්‍රශේ තමයි දැන් ඒගොල්ලන්ට උතුරු ඉන්දිය සබධතාවක් තියනවා ඇ කියල්ලා පේනවාන ඇයි ගොලට දේශීය කියන්න කියලා ඊළඟට ප්‍රශ්යක කහඩ පුොල ඉතා පැහැදිලෝකවා අපි වැඩසටහන් කහි පේකද අපි දූපතක් එතකට අපි දූපතක් බවට පත් වනේ මට අවරුදු ලක්ෂ හතකට උඩදි බූවිද්‍යාත්මක වශයෙන් අපි ඉන්දියාවේ මහා බොමිස්කන්දයෙන් ගැල්ලවෙලා වෙංඕෝනේ. එතකොට නවශිලා යුගයේදී විශාල පරිමානයෙන් ජන සංක්‍රමණ සිද්ධ වුණා. එතකොට අපි වැඩසටහන් කීපයකද අවධාරණය කරලාකිවා. මීට අවුරුදු එක්ලක්ෂ විසි පන්දාහකට පස් කලින් ඇතිවෙච්ච මේ මනුෂ්‍ය සංක්‍රමණ සහ මීටවරුදු හැටදාහකට උඩදී. පරිනතියට පත්වෙෙච්ච නූතන හෝමෝ සපියන්වරු කැනෙ ආම මේ ඇනටොමිකලි මොඩර්න් හිමන්ස්ලා මේ ආසියාවට පැමිණීම අවුරුදු හැටදාහකදි මුදුන් පත් වෙනවා පාහිංගල අවුරුදු හොතලි සද්දාහා පමණ වෙනකොටත් ගල්ගුහාව ජනාවාසකරවූවාට සාක්ෂිතියනවා එතකට එහෙමනන්ගේ නෝතන හනවාහමනත්ත ඇන ොමි කලි ොඩන් හීමන්ස් කරනවා නමින් හඳුන්වන මානව්‍ය අසියාවට පැමිණීම හොඳින් පිළි බිම්බු කරනවා ලංකාවවෙත්තේ සාක්ෂි තියෙන නිසා එතකොට ඒ අයි දිගින්දිගටම දිගින්දිගටම මේරට ජනවාස කලලා තිබිලා එටවසේ මකිව මට අවරු දහකට පමොන උඩදිී මේ අපේ හිටපුූය ආදී වේ මිනි සුන්ගෙන් අපි සාමාන්‍යෙන් ගෑනනි බලංගොඩ මනවය කියලන පරණයට අන්න ඒ අයගෙන් අවුරුදු දහදාහකට උඩදී මේ අදඉන්න ආදිවාසී වැදි ජනතාව බිදුලදියි කියලා චාරය සිරාන්දරණ කල මාත්මයක් පැහැදිල්ලියෝ පෙන්නලදීලතිනහමවෙන්න පුලුවන් කියලා ඇති එහෙමනං අපට පේනෝ අර ඇත කාලඉදලා මේ ජනකණ්ඩාම කපිරට හිටියා නමුත් නවශිලායුගේදී අපේ කට්ියත් එලියට ඇන්ඩ ඇති එලිය කටියයත් අප ට එන්ඩ ඇති මොකද මේ ජන සම්මිස්ත්‍රණය එතුර අප එක වැඩසටහැක පෙන්නුම් කලා අර බිංගාලේ පැත්ේ තියෙන ජාන ලක්ෂණ අපේ රටත් සමානත යයි කියලා එතු අප අපේ රටේ තිය අප ආධවාසිීන්ගේ ජනතාව දකුණු ඉන්දියාවට වඩා සමීප වෙන්නේ බංගාලේ පැත්ත ටයි කියෙලා විශලේෂනයකරපු ජනවිද්‍යයක්ඥෝ කියලා තිෙනයි කියෙලා මං ඔපපුට දක්ොළ කිවවා එතකට ඒකෙ අපට පේනවා පහුගිය අවුරුදු හයදා හද්දාහ ඇතුළ කොහත් නමදාහට පල්ලෙ හැන් අපි ආසියාවේ වෙනත් කණ්ඩායක මිශ්‍රවුණා. මිශ්‍ර වෙලා තමයි කාලයක් තිස්සේ අපි දන්නවා ජානයේ පරිවර්තනය වෙනකොට ඒ ජානය කොපිිය මෙමනාධකටින් පිට පත් වනවා. ජානය පිටපත්ව වෙන. ජාන ලක්ෂණ නිස්ක්‍රීය වෙන මියුට්ටනෝ කියෙලක නො. එදි මේමගේ දවල් වෙනකොට යම් වෙනස්කම් විකරණතත්ත්ව ඇවිල්ලා. අර ලාංගික දේශියත්වේගේ එක නිර්මාණය වෙන්නේ අර සියල්ලුම ජනකණ්ඩායන් වල කවලංවීමත් මිශ්‍රවීමත්. එතකොට ඒ හිංස්සා එතකොට අපි දේශය කියන වචන පාවිච්චි කරන්නේ කොහොමද කියන අපි වැඩසටහනක පැහැදිලි කලා අ අයිදික අයිතිහාසික කාලයක් තුළ සංකර්මණය ුතු ජනකණ්ඩායන් සංවිධානය වෙලා කණ්ඩායමක් බවට පරිවර්නය වීමක් තමයි ඒ දේශියක් ගතති ඇතිවනි ගොල කඳු කරජීවත්තු නයි කියලා. ඊට පස්ස ආපුවාය දේශය නොවෙනය කියලා අපි වෙන් කරලා පෙන්වා. එතට ඒෝ හ ප්‍රශ්ටමන් තන ප්‍රමාණක පිරතුරක් ලැබෙන්ඩ ඇති කියලා ඉන්දිී දකුණු ඉන්දයාාවේ පන්් පාණ්ඩවන්සිකයන්ගේ සම්බන්ධ කවලන්කරගන්නඩෙපා ඒ සම්බන්ධය තමයි පණ්ඩවාසදේවට තියෙන්නේ. එතකොට පණඩුකාබය හා පකුන්ඩග කර ඒ නමටත්? ප්ඩව දීතා කියන නමටත් ඒගලු සස්ුදේශකය අන්නිසා? ඕුන්ට තිබෙන්නේ දකුණු ඉන්දිය සබඳතාවක් නෙමෙයි ඒකට ඒම් ඒක කොහොමද දෙන්න කෙල බැලුවොත් අපට පේන බෞ්‍යතාව හැකාව තමයි ඔවුන් අරතාම ඉහල අපි කිවක් හිමාලය පැත්ත ඇසෑමය පැත්ත ඒ පැත්තේ ඇතිවෙච්ච ජනසංක්‍රමණ නිසා ඇතිවෙච්ච අන්‍යතාවක් ඔන්න්නේ පණ්ඩව කියන නමින් විස්තර කරා වඩ වුවමනාවටත් වඩා සාක්ෂි තියන බව අපට පේනවා ජෛව විද්‍යාත්මක වශය. එඒ මචරතුමන මේ ටිරෝන් තව ප්‍රශ්නයක් යමු කරල බර මහංශේය දෙස ඉතාමත් විචක්ෂ සීලිව බල අපට බොහම කෙටි ලාවත්ති අපේකට ැමි ත්තර න හු හවේ මහනාම හාමුදුරුව ඉන්දයාාවෙන්ආපු කෙනෙක්ද හොට ඕමනාවනාාද ඉන්දියානු සම්ප්‍රදාය ඉස්මතු කරලා පෙන්නන්ඩ ඒ එහම ප්‍රශ්යක් ඔහු ඇ්වේ දි ඇත්තම අපට එහෙම කියන්න තරම් ලොකු ක්ෂයක් නෑ මහනාම හිමියන් ඉන්දයාාවෙන් ආවය කියලා උන්හන්සේ ේරටේ භික්‍ෂ පරම්පරාවට අයිති කෙනෙක් නමුත් අපි දන්නවා අපි දිගෙන් දිගට මේ වැඩ සතහනෙත් කිව්වා සමාජයක තියෙනවා මේ අදහස් කියන දේවල් එතකොට අපි කියැන්න යිඩියෝජි කියලා එතකොට ඕනෑම රචණයක් කිය මහා පරිමාණයෙන් ලේවෙන රචනය ජාති මට්ටමෙන් ලේවෙන රචනයකට බලපාන්නේ ඒ සමකාලීනව සමාජය තුළ තිබුණු ඒ ප්‍රධාන අදහස් හා සංකල්පා වලිය එක අනිවාර්ම දේශපාලනිකයි ඒ අපට නිර්ණයහන් හොද අපි. අපි ඒක්ෙනට පෞද්ගලික යිඩියෝජී සකල්පා වලින් තියන්න පොලත් අපි නවකතාවක් ලිවෝතුන්, කෙටිකතාවක් ලිවෝතුන් සංගිත සදවනයක් කළොත් අප පෞද්ගලික සංකල්පාවලිය එකට යන්න. හත් මතක තබයාගත යුතුයි සමාජයක් තුළ පෞද්ගලික සංකල්පා වලිය වඋනත් ගොඩනැගෙන්ඩ අවශ්‍ය කරන පසුබිම තැනන්නේ සේ සමාජය තුළ තියෙන පොදු සංකල්පා වලිය පදනම් කරන්න ්‍රඒක දේශපාලනකයි. එතුන මහනාම හිමියන්. මහාවන්සේ රචනා කරන කාලෙ සහ ඔහු උන්වහන්සේ විසින් අනුගමනය කරු සම්ප්‍රදායට ඌමනා වෙල තිබුණේ මෙරටේ සුදේශිකයන් ඉස්මතු කිරීමට වඩා මේ බුදුදහම තැ අපි එක වතාවක කිව මහාවන්සය මහාවන්ස මහාවන්සය වාදී අනිත්වන්සකතා සහ අනිත් සම්ප්‍රදාය පුරාණ සම්ප්‍රදාය රචනාකිරීමට පදනම් වුණු ප්‍රධාන හේතු කීපයක් එවැ සඳහන් කරලා තියනවා. අංක ඒක බුදුන්ගේ ීම උන්හන්සේ මෙහෙට වැඩි බව කීම. ඊළඟට උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා මෙහෙට වැඩමකරපු බව පිරීමි ධාතු ධාතුආ ගමනේ. ඊට පස්සේ තෙරවාදී බුදු දහම කියලා අඳුන්වන්නනදේ ලංකාවට පැමිණීම ඒක පශ වනා. ඉළඟට බෝධියයා ගමනං ශ්‍රීමහ බෝධී ලංකාවට වැඩමකරූ බව කියන්න ඕනුනාා. ඉට පස්සේ නරින් දස්ස ගමනං. විජය කියල කෙනෙක් මෙ රට ාවයි කියල කියැඩ ුවමනවන. ඒනා මේ සම්ප්‍රදාය රචනාකිරීමේ මූලිකාරමුණ වෙන්නේ පළමුම බුදු දහම පිළිබඳ කතාවක් කීම. එහි ප්‍රධාන සිද්ධි වාර්තා කිරීම. ඉළඟකාරණය තමයි නරින්දස්ස ගමනං කෙලක කියන්නේ උතුරුවඉන්දී ප්‍රභවයක්තියන දේශපාලන දහරාවක් මේ රටේ ස්ථාපනයවනයිගල කියන්න. එකහෙම වෙන්න ඇත්තේ, අපේ රට බුදු දහම ඉදිරිපත්වන ප්‍රධානම අවස්ථාව හැටියට කවරුත් පිළිගන්න පොදේ මහින්දාගමනය ම මෙතු මහරතන් වහන්සේ මෙරද වැඩකිරීමක ඉන්දී අශෝ රජුරුවන්ගේ මූලිකත්වෙන් සෙද්ධවෙච්ච ධර්ම ප්‍රචාරක වැඩ පිළි වෙලා එතකොට මෙන්න මේ අශෝකගේ අශෝක උතුරු ඉන්දයානුවේ අශෝකගේ සම්බන්ධතාව බුදුදහමය සම්බන්ධතාව ඔක්කො මත් එක්කම මේ අපේ සාක්ෂරතාව තිබුණු ව්‍යත් භික්‍ෂූන් වහන්සේ ලරසාහ ඒඒ සමාජයට වමනාවනා එ ලංකාවේ තිබුණු දේශීත්වයට වඩා අර ඉන්දියාවෙන් පැමිණි ආගන්තුක සම්ප්‍රදාය වැඩිදියුණු කර කෙන කහු ප්‍රති ඒහෙම වෙන්නේ එහම වෙඩ පුළලුවන් මොකද මාතොට ප්‍රධාන වරායක් තිබුණා ගෝකන තිත්තේ සුළුවෙන් වැඩ කරන්නට ඇති ජම්බ කෝල පට්ටනේ තිබුණා බල්ලුක වරාය කෙල වල්ලි පුරම් වල වරායක් තිබුණ මේ වරයවල්ලින් රක්ට ඇතුළට ආදායමවා වෙලෙන්දි කොයිතන කතා කරාද ලාල ගයන වෙින් දෙ එති ඒ අයගේ ධනය ඇතිබුණා අපි ඒයද විදේශිකායගේ පමණන්න මේ දේශය මේ දනවතුන් ඉන්නට ති මේ මුද ලබා ගත්ත ඒගොල්ල තමයි ආයෝජනය කරේ වෙෙර විහරහ දන්න තේනිසා ඒ ඒ ඒ ඉන්දසාගරය තුළ තිබිච්චේ ජාත්‍යන්තර ප්‍රවාහය වැඩිදුර වරණනා කිරීම හා ය මුල්තැනට ගැනීමේ අවශ්‍යතාවක් ඒ සමකාලන සමාජ සංකල්පාවල්ිය තුළ ඇතිවීම අතිශයෙන් සාධාරන්න. අලමිටහි අපේ ජාර්තික කටාව අපි අලිත්ත අපේ පරවදතිරයාමෙන් පස්ේ අලිට ිස්වී සාචාවට පිවිසෙනවා ඔබ මේ අලිමිට ිසිවට හන පනස් අටවෙනි කොටසත් එක්කීමේ ඉන්න ඉතින් මහචාය නාට් සෝම්බ දෙවන්න එෙක්ක මේ අපි යන ඉතිහාසය ආපස්සට ගෙනයාමට වඩා ඉතිහාසේ ආපස්ස ඉඳම් දිට ර්තමානයට අනාගතයට ගෙනයා කාරය ාය තමයි රේඩියෝ හැටියට රේඩිය වැඩ සහනක් දිදර කරන්න. අපේ ඉතහවත් ශාවකෙන්ට බොහ ආදරෙෙන් මතක් කරනවා. අපි කරන්න ේඩිය වැඩස්ස හක් ෙත්තෙ ෙම් රඩියෝට රේඩියෝ ශාවෝකයන් මිියනයක් විතර මේ බොහොතේ මේ රාත්‍රීයට පහු වෙලාත් මේ මොහොතේ අපි අහගනන්න. ඉතින් ඒකේ එක්තර අතුරු ප්‍රතිඵලයක්ත් තමයි ඔබ බල්ලාන අප ිය වැඩසතාන්න. බ සහන ඉතින් දෙකටම ප්‍රතිචාර ලැබෙන විශේෂෙන් මපියෝ නරමණ උදවියට බෝම අපි විශේෂ මතක් කිරීමක් කරන්න ඕනේ අපේ මේ හැඩේ ේඩියෝ හැඩයක් ති යෙන්නේ මේ අහන් ඉන්න පිරිසට කැලපෙන විදදිහත තමයි මේ සංවාදය යන්නේ සාකච්චාවය යන්නේ ඉතින් සමාල්ලාට අපි රූපමාද්‍යය ගැන එචර හිතලා නෙමේ කරන්න හැබයි රූපමා ඔබ දන්නවා අපේ නරබන්නන්ට අපි සමහර නිර්ශකයන් අප YouTubeු බඩ සඳහට එකතු කරනවා ඒක සමල්ලාට ආගනින්නයට නොලබෙන අවස්ථාවක් හැබැයි අපේ මූලිකයි ලක්ක අපි අහන ශ්‍රමණය කරන නෙම් ශ්‍රාවකයින් ඔබ මේක නර්මනවානං ඒ ශ්‍රාවකීන් වෙනුවෙන් කරපු වැඩසඳහනේ අතුරු පලයක් බව හොඳන මතකතියාගන්න eh mata kirimat eh ke api padadah sederhana adapil semu tapi sederhana ha sepoun dua kuna was be juru I kata sebagai katakala kata sebagai katakala hilang kumantrae di wasaba uh, kamang nanya bis berani men oh පලාගොස් රජවල අවුදු හතලි සතරක් රජගන විතරක් නෙමේ තමන් බේරූපු නැද නියවත් අගි සෝතන්තුරට පත්කරගන්න රජ පාලනය කරග යනවා ඉතින් අවුදු හතලි සතරක්තිස්ේ රජකරපු මේ විශිෂට රජතුමා ගැන තව බහෝදය කියන්න තිනවා එක වැඩසටානග කියල නිම කරන්න බෑ කියලලා අපි ගිය සතියත් කිව්වස ඇත්තටම වසබ රජතුමා පිළිබඳ අපි වැඩසටහනය කතා කරපු දේවල් ගැන අපේ සබුද්ධික ශ්‍රාව්‍යෝ කීප දෙනෙක්ම විද්‍යුත්ත පෑල මාර්ගයෙන් ලිපි ලියල තිබුණන්ුවන්. ඒ අය කපු දේ තමයි අප ස්කෝලේදී වසබරජ්ජුරෝ ගැන ඉගෙනගත්තා නමුත් වසබරජ්ජුරෝ ගැන මේ වගේ දේවල් අපට හඩ ලැබුණ නෑ කෙලා. එහෙම නම් අපේ වගකීමක් තියෙනවා අපි මේ දීර්ග රාජය ඉතිහාසේ සහ මේරටේ දේශපාලනයේ සිද්ධවෙච්ච දේවල් සාමාජයේ වශයෙන් සිද්ධවෙච්ච ේවල් සංස්කෘතියේ සිද්ධවෙච්ච දේවල් සමාලෝචනය කරන මේ වැඩපිළිවෙල ඇතුළේ. මේ එක තැනක නතරවෙලා ඇයි වසබ රජතුමා ගැන මේ තරං දේවල් අපි කියන්න සහ ඒ ඒ චරිතය ගැන මේ තරම් අවධානයක් යොමු කරන්න අපි උත්සාගන්න ඇයි කියෙනෙ ඒක දැන් ස්කෝලේ ඉතිහාසද හැමලෑම කියෙන දෙයක් නවයි ඉස්කෝලි ඉතිහාස ගුරුවරයටට කවදාවත්ය විනාඩිහතල ස්පාහයේ පිරිටඩ්ඩක දී මෙච්චර කියන්න බෑනේ ඒ සිිලබස්සට අනුවනෙස ය්ඩෝන. ඒක කරන්න බැරිවෙච ේද යබි එකවින්නේ ඇත්තෙම උනන්දු ඇතිකිරීම තමයි අපි කරන්න දැන් අපේ රටේ පාසැල්ලල ඉතිහාසේ ඉගැන්වීම සඳහා තිබෙන්නේ කාලච්චේද දෙකයි එමනත්තම් කාලච්චේද තුනයි සතියකට සතියකට එතවට සතියකට කාලපරිච්චේද තුනක් පාවිච්චි කල්ලා මේ රටේ ඉතිහාසේ උගන්නන්ට පුළුවන්නන් අපේ ඉතිහස හරිම කෙටිය එකක් වෙඩඕන. එම නැත්තං අපේ රටේ ඉතිහාසය ගන උනන්දුවක් අවධානයක් නැතිවැඩුවට. මොකද රටක පුරවැසියක් තනනවයි කියලා කියනව නං. ඒ රටේ පුරවැසිය තනඩ ඔහුගේ ඉතිහාසය හා සම්ප්‍රදාය ගැෙන හොට උගන්වඩ ඕන. අපි හැමදාම කියමනක්තියෙනවා සෑම කෙනෙක්ම ඉතිහාසය මගින් ජනනය කරන ලදාය. අපි සියලු දෙනාම ඉතිහාසට හිති ඉතිහාස ම තිබෙන සම්ප්‍රදායන් තමයි අප ඉදිරියට අරංඇවිල්ල තියෙන්නේ මෙනුවන් මේ ලඟදී එක්තරා හිතවත් ශ්‍රාවකයක් මට පිටපත් කරලා ඇවල්ල තිබුණා මේ මුහුණු පොත්තේ ගිය සංවාදයක කොටස් ඉතිංඒ ස්්‍රාවකයා මට කියල තිබුණේ ස්ශ්‍රාවක මහත්මයා මෙන්න මේවාගේ සංවාදත් මේ සමාජය තුළ තියවාය කියලා ඉතිං මහිතන තරුණ කීප දෙනෙ දෙන්න කොතුන් දෙනෙක් සංවාධයක් යනවා. ඒ අයි කියනවා යුරෝපයේ රටවල් ප්‍රජාතන්ත්‍රවාදය මානවයිතිවාසකං ගැන කතා කරනකට ලංකාවට මොකක්ද කරඩ පුළුවන්ගුුණේ ලංකාවහෙම දෙවල් කරාද. ලංකාව ෆේල් ලංකාව අසමත් රාජ්‍යයක්. එතකොට ඊටබැසේ ඒකට ප්‍රේල්තුරක් හැටියට මහත්මෙක් දාලත් තිබුණ මහනෝරයුගේ නිෂ්පාධනය කරපු ොල්ගාන හිරමණයක ජායරෝපයක් ඒක අර කටෑන් කරලා ලස්සට. තුර එකක්කනෙක් හලතියෙන ඕ අපි කැටෑන්වලට තමයි දක්ස වැඩක් කරන්න දක්සායි නෙමෙයි කැටෑන් කර කර හිටිය එෙම කියලා. ඉති මම්මි බැලුවම සමාජය තුළ රටේ සම්ප්‍රදායගෙන තියෙන්නේ මෙහෙම ආකල්පයක් නං. ඒ අන්‍යෙතාාවල් අපේ පුරවසියන් වටහාගෙන නැත්තං. ති ඒ සංවාදය තුළේ මහත්තුරු කියලා තියෙන දේවල්ලු ලිං මහතුරු මතුරුන්ගේ දහවටම ඇඟිල්ලත් දික්කරගෙන තියෙනවායි කියනක ඉමතුරුට පේන්නේෙ නෑ න එකඇන්නේ ඉගනරන්ස් කියන එක එකැනඒ අය එක දන්න නෑ කියන රට ඉතිහසේ. කන අපේ ආවේනික භාවය දන්න නෑ කියන එක මේ ඒතකොට දැ මේ මොනාද ප්‍රජමානව හිමිකං ප්‍රජාතන්ත්‍රවාදය අපේ රටවල් දැනගෙන හිටියේ නෑ කියල කියන ඒ මහත්මයා කියපුු මහත්මයා දන්න නෑ? තරවෙනි මහින්ද රජත්තුමාගේ සෙල්ලිපියක තියෙනවායි කියලා පන්සල්වොලට අසරන වෙලා කරගණ්ඩ දෙයක් නැතුව එන ඇස්සන්දාය කංගහෙන් නැතියාය කොරාය. ඒ අය ලෞ්වා පන්සල්වල නිකං වැඩගණ්ඩ එපා ඒ අයට වැඩක්ගන්නවනං ඒ අයට නිසි ගෙවීම කරන්ඩේ කියලා හතරනිි මහින්ද රජත්තුමා ගලක කොටලා තියෙනෝ. එතකොට හතරනිි මහින්ද රජතුමාගේ වේවැල් කැටිය සෙල්ලිපිය බැලුහම මිනමැරීමට දෙන දඩුවන් සොරකංකිරීමට දෙන දඩුවන්. ඒවා ඉතාම පැහැදිලිව මිනි මරණඩගහිල්ල මරාගණ්ඩ බැරුව තුවාලයක් විතරක් වුුණොත්. ඒ තුවාල වෙච්ච කෙනාට ගෙවන්ඩුන දඩයමොකන්ද ඒ ඒ සෑම දෙයක්ම අප පොත්ත අප ශිලාලේකනල් සෙල්ලිපියවල සටහන් කරලතියෙනවා. පරිසරේ ආරක්ෂා කරන්න කොහොමද කියන එක නීතරීති තියෙනවා. ඉති තමන්ගේ ඉතිහාස තමන්ටයිති තමන්ගේ උපපැන්න සාතිකය දන්නතේ පුරවැසිෝ අනුන්ගේ උපපැන්න සසාහතිකය ගැන අගේ කරඩ පෙළවෙනක ගැන දුක්වෙන්න අපි මොකද අපිද මවරුදු තිස් තුනක් දැන් උගන්නවා විශ්වවිද්‍යාලේ. ඒ අපි ගන්නපු දවල් එක්කෝ පලනැති වෙල තියනො හමනත්තන් අප උගන්න්න ක්‍රමේ පලනැති වෙලතියෙනවා. ඉතිහෙම රටක පුරවසිය හදන්ඩ.ඒ පුරවශසිහත් පුරවසි හදන්නෙම කොටද රටක් ගොඩ නගන්ද ර රට නිර්මාණ අහවල් රට මෙහෙම කරා කියලා කියන ආඩම්බරේගේම අපේ රට දෙහෙම කරන්ඩ බැරි කියලා හිතන්ඩ පුුවන් නව නිපැයුම් කරන එහෙම පරපුරක් නිර්මාණය කරගන්ඩ රට ඉතිහාසේ අවශ්‍යයි. අනිත් විෂයන් උගන්න නව වගේ අනිත් විෂයන් වට දීලතියෙන කාලච්චේද ඉඩකඩ වගේම ඉතිහාසයටත් අපි අවස්ථාවක් ලබාදිය යුතු උත්ති බෙනවාන්නේ අපේ රට එහෙම සවි්ඥානිකතාවක් නෑනේවන් ඉතිහාසේ කේල කියන්නේ අර සාමාන්‍ය පෙළ විභාගේ පාස්වෙන්ඩ ඕන එක් විෂයක් නිසා ළමයින්ට ඉතිහන්ස පාඩන් කරන්න උගන්න නෝ මසක් එහි පල ප්‍රයෝජනය මුකද කියල අපි උගන්න නෑනේ අපි දහම් පාසල් ්‍යවනගේ මනිත්තත් ඒකඒ දහම් පාසල් අප හැදුවේ අප ඉක්තාමත් සදාචාරාත්මක මිනිසුන් කරන්නන්නේ හබ දැන් අපි දහම් පසල විභාග පසන විභාග පාසෙන්්ඩ අර විභාග මේ විභාගගේ එතට රක්රැකියවලට යනකටහනෝහාවල් දහම් පසල් විභාගේ පාස්ද එතකට විවාාග සංකෘතියකට යමු කල් තියෙන ඊට වැඩි පලල්විදට අපි කල්පනා කරන්න දුවමනාවත්තියනවා තන් බලන්ඩ සාමාන්‍යෙන් අපි කතා කරලා ඉස්කෝලෙක දරුවකුට අපි වක් දෙමෝපියෝ විද්‍යාව ගන ගන්ඩ කියල කියනවා. එතකොට අඩුගාන ජීව විද්‍ය වගන න්න ම හරි ේ ක උස පල පන්තිට කියහල එම ත්න මාන්න පෙළ පන්තිේ හරි මගින් හැරිල්ල එඩ ඕරනොත් මේලාමයා ය බෙත් සාපක ෙත්කවලන් කරටොත් දාන් පුුවන් ගෙන චේතනාව එක කියන්නේ ඒම නැත්තන් කියන ආර්ථික විද්‍යාව වාන යද ඉගන ගන්ඩ. ඒහම කෙලලා ති අඩගන හිතන ො රි කොමිනිිකේ බිල්ලිය න් ො වන් ලුවන් . කිය හිතාගන්න ොකයවන්න ඇතට ඉතිහාසය ගන්නදහම හැඟිීමමත්තේෙනවාද. ය මොකක් වත්න න කිසිම රටේපුර වැැසියන්ට අදහස්ක්්‍යේනට තමගගේ දරුවන්ට නිවරදි ඉතිහාසය උගන්නන් ටන්නේ කියළ මොකද ඔහු ඉතිහාසයෙන් තමයිහු පාඩන්ග ගනගන්නන්නේ ඒතියටට. ඔහු ඔ ඔහු සියලුම දේවල් සංස්කෘතික මූල්ලයන් උරාගන්නේ ඉතිහාසයෙන්. ඇති ඒනිසා මේ සමාජයේ තුළ මේ වගේ දෙවල් ගැන කතිකාවක් ඇතිවෙන්ඩුවන මේ ප්‍රමාණත්මක අගේ කරඩුන. ේස මට බොහොම ඒ පිළිබඳව හරිම සස්ටෘෂ්ටික අදහසක් වෙනස ැ අප වැඩසරහන හරහා අපේ රටේ දෙවෝපිය නිශාල පිරිසක් තමන්ගේ දරුවට මේ අපේ අල්ලෙමිට ිස් ඩසස්රාන්න ආන්්ඩ දීලා ඔවුන්ට මේ පිළිබඳව පෝෂණය ලබාදෙන්ට ම පෙත්ති වර කරලා දෙ න අවස්ථාාව ඇති නමන් මේ මට මගේ මිත්‍රයක් වලිල්ලමම සවටත් මංතැන්නේ ෝඩ් කරා මේ විශාල රූපෝහයිනී ඉතිරයක තමන්ගේ දරුවන් ඉදිරියේ වාඩි කල්ලා කතා කරනවා හැම මේ වැඩසටහනාව ඉවර වුණහම මේ ඒ සතිඒ ගෙතර මේ කාල සටහන එක නැති හැත්ශේ අපි හංගක් සතුටුවෙන්නේඒ දේ නිසාමමුකද ඒකෙන් පේන අයික දෙයක් රටේ ජනතාව තමන්ගේ ඉතිහාසේ ගන දැනීමට විශාල ලැදියාවක් තියනවා අපි ඒකට හිස නමා ආචාර කන්නවා තු පශ්ඒ තම ඇති ඊලගට ඒකට වෙලා වෙති එන්නේ අපේ ඉතිහාසය උගන්නන ක්‍රමවේදවල සහ උගන්නන ඉතිහාසය පිළිබඳ ප්‍රශ්නයක්ත්තයනො ඒ උගන්නන ඉතිහාසේ ගෙනගන්න රට කැමති නෑ මල් ලමයි බම හොතටම දන්න දෙයක් ලමයි අකමැතිම ඉතිහාස පාඩන් කන්න ඉතිහා සපියක යම් අපි කියී නෑ ක ද සට තෙක්තර ඔහම කිනට ච තු ෙල් ඩ පු න් පෙලපොත් හදන් නනාාවල මහච ා මදක න න නම තින ඒත්සාතම දශ ාහතරද අපි වෙනස කළේ අපි වෙනස කලා දැන්ගේ වෙනස අපි මැනල්ල තියනවා.ඒ මැන්හම ළමයින්ගේ විශාල පෙළඹවීමක් තියනවා ඉතිහාස ඉගෙන ගැනීම සඳහා. සමහරය මට ලියල වෙල තියනවා මදැන් සාමාන්‍ය පෙළ කරලා ඉවරයි මං උස පෙල ොනද තෝර ග ඩ න උසස් පෙල ක ර හ විශ ද යාල ගේ ො තරගන්ඩන විශ්‍යන්ට රාවිද්‍යාව න් ගඩ ළලන් ම කිය මෙමයි. ම කිසිම කෙකට කියන්න මේ රටේ විශ්වවිද්‍යාලයටට ගිහිල්ලා වෘර්තිය අිලාශයත් තියනවාන් ඉතිහස පුරාධ්‍යමවිග ගන්ඩ කියලාමකද රටේ රැකයාාවල් නෑගලේ මොකල එල්ලියට ල්ලමනවා කරන්නද එ එනිසා අපට බෑ දරුවන්ගේ අනගත අඳුරු කරන්න නමුත් අප ඉල්ලා හිටිට පුළුවන් ඔබ තුළල රට ඉතිහාසේ ගෙන ගැනීමට තියෙන පෙළඹවීම ආශාව නැම්ඹරුව නැතිකර ගඩ එපා. ඒක පරිපූර්ණ කරගණන්ඩ සමාජයේ අධ්‍යාපන ආයත්තනවල නොයෙකුත් මාර්ග තියනෝ. පාටමාල්ලා සහතික පත්‍ර පාටමාල්ලා ඩිප්ලෝමා පාටමාලා. නමුත් ඉස්තිහාසය කියල කියන්නේ රටේ අතීතය කියල කියන්නේ සහතිකයක් අරගෙන දියුණු වෙන්න පුළුවන් එකක් නෙමේ. ඉතිහාසේ කියවල සවන්දීලා ඒ ඉතිහාස ප්‍රවීනිියෝ ආශ්‍රය කල්ලා ඒ තැංවලට ගිහිල්ල දෙමෝපියොත් එ එකක ගිහිල්ලා ඒවා බලලා තමයි ඒ ඒ වුවමනාව ඇති කරගන්න ඕන. එතකොට අපි දැන් වැඩසටහනට එන්ුවන මේ වශබරජතුමා ගැ කතාකරපු කාරණය ගැනයි ම මේ කියන්ඩගේ වසබරජතුමා ගැ අප මෙච්චර වෙලා මේ නතර වෙලා කතා කරන්න හේතුව තමයි. ඉතිහාසය තුළ ඔහුට නියමාකාර අගේ කිරීමක් නොතිබනාට. අපි ඉතිහාසේ විවරණාත්මකව සහ විශ්ලේෂනාත්මකෝ බලන විට, අපට පේනවා වසබ රජතුමාගේ පාලන කාල්ලය මේ රටේ දේශපාලන ඉතිහාසය සම්බන්ධයෙන් ඉතාම තිරණාත්මක කාල පරච්චේදයක් පමණක් නෙමෙයි. මොද දේශපාලන කෙනන වචනේ ගැවිචගමක් මිනිස්සුන්ටන්නේ වැරදි සංවේදය සංවේදිිතාවක්. මො වචනය ඒ තරම්ම නාරකට අර්ථ නිරූපණය වෙලා තියෙන සමාජයේ. එතකොට රට පාලනය කිරීම සම්බන්ධයෙන් ඔසබ රජතුමාගේ ක්‍රියාපෙල්ළි වෙත ඉතාම ආදර්ශමත් ක්‍රියාපිළිවෙතක්. සහ එතුමාගේ කාලපරිච්චේදය තුළ සමාජයේ තුළ සිදුවුණු ක්‍රියාකාරිත්වය අපි ජාත්‍යන්තර තලයට සාපේක්ෂවාගේ කළොත් එහෙම එක ඉතාම විශිෂ්ටයි. මමේ ළඟදී නුවන් කොහෙහරි ගුවංවෙදිලි වැඩසටහනමට ඉබේ හුනමට මතකනෑ කොහෙද කිව්වෙ කියලා ඒ ගුවන්ගදිලි වැඩසටහනේදී කියෙවුුණා. මේ අපේ රටේ පලාාත්බෙදීම අප අභ්‍යන්තර පරිපාල්ලනය ඒ නියමානුකූලව සකස්සුනේ යුරූපිය ජාතිකයන් මේ රටට අවට පස්ස කියලාහෝ එතකොට මන්දැක්කා රටේ ප්‍රධාන වෛද්‍යවරෙක් ප්‍රකාශ කරනවා. මේ යුරෝපිය ජාතිකකෝ ලංකාවට ආවමන අපට ඉස්පිරිතාල පිහිටවල්ලා ඒවගේ ක්‍රමාණුකූල වෛද්‍ය ක්‍රම හඳුන්නා දුන්නේ මේ යුරෝපිය ජාතිකින් මේරට ආවට පස්සෙන කියලා. ඉතින් මේම හරි පසුගාමි අදහසේ ඔකතම අපි කලින් මීට විනාඩි කීපකට කලින්කිව ප්‍රශ්නය හරියට ඉතිහාස පාසල් වල ගැනුව නැතුන්හාම හෙම ඒගඟගෙන ආපු දොස්තවර කටින් තම යොම කියහෙම කිය වෙන්න. ඉති අපි ඒක ගෑන අපි දන්න පුදුම වෙන්න දෙ නෑ තින් අපේ වගකීම තියෙන්නේ විවේචනය කිරීමක්වත් දොස්කීමක් වත් නෙමෙයි. අපි කියන්න තින්නේෑ ඒක හෙමෙන්නේ මේ ඒක වැරදි. අපි පලවෙනි පරාක්‍රමබහු රජත්තුමා මීට අවුරුදු දාහකට කලින් පසලොස්සක පෝයදිනට ආලාහන පිරිවන මහරෝහලට ගිහිල්ලා සැත්්කම් වලට සහභාගේ වනයි කළ මුලාස්වල සඳහන් වෙනවා. ඒවගේ කෙනෙක් න්න ලා පොත්තල ේ ඕනවනු දිරිලියයාගඩ පුලුවන්න්නේ කෙල කැඳපලා නමුත් අපි දන්නවා පුරාවිද්‍යාඥයෝ මේ ආලාහන පරිවෙන කෙලා අඳුරගත්ත බොඩනැගිල්ල කැනීමට ලක්කරයි. කැනීමට ලක්කිරීමේද ඔවුන්ට හම්බුුණේ සැත්්කම් සඳහා පාවිච්ච කර පූප කරන නෙ. මහිතන කතා කරයි වෙන්න්නුවත් එෙක්ක එතකොට අපි සඳහන් කර ඒකෙ කරලතින ශල්ලෙකර්ම මොලේශල්ලකර්ම ඒවාගේම ශරීරයේ වෙනත් සංවේදීතැන් වල කරපු ශල්ල කරමතමයිව එක කල තියෙන්නේ. එතකොටම පරම් පලවෙනි පරාක්‍රම බහු රජතුමාගේ රාජ්‍ය කාලයට අඩුමතරම අවුරදු පන්සීයකට හතවර්ස පහකට පස්සන එක්දස් පන්සසිය පහේදි. යුරෝපිය ජාතිකවීමේ රට ෙන්නේ. එතකොට ඔවුන් එන්ඩ අවරුදු පන්සියකට කලින් එකෑනේ අවුරුදු සියකට පරම්පරාත් තුනයි පහකට ගත්තවොත්ව පරම්පා පහලෝකට කලින්. අපේ රටේ රජවරු මේ ශල්ල කර්මෝල්ට අනුග්‍රය දක්වා ඔුන්නේ ශල්ලිකරර්මෝල්ට කියිය ඒ රෝහල් හදල තිබුණ මම එක අවස්ථාවක සඳහන් කර මේ අපි කෑන්නේ බාහිර රෝගීන්ගේ අන්සේ OPDඩ කියලා ගැන එකකට බාහිර රෝගින්ගේ අංශ තිබුණා මේ ස්පිරිතාල් මාත්‍ර නිවාස තිබුණා අපේ අපේ වංසකතාවල සඳහන් කරල තියෙනවා මාත්‍රෝ නිවාස මේ කැබිණ මවරු සඳහත් සායන පවත්තපු මත්‍රෝ නිවාස ගැන එතකොට අපේ සාහිත්‍යයේ තිබෙනවා එම්බ්‍රායිෝලෝජී කියන එක ැනෙ කළල රූප විද්‍යාව මවකට දරුව කළලය ගර්භාෂයේදී මියග උත්. පිදන්න අයකතිික අනතුරුදායක දෙයක් එතොට මව බේරගන්නේ කොහොමද ශල්ල කරම කරන්නේ කුහොමද මේ පිළබඳ සාහිත්‍යයක් අපට තියෙනවා ඉති ඒනිසා මේ තමන්ගේ දේවල් එහෙම අවතක්සේරු කරන්නේ නැතුව එතුට අපි කතතාර සීගිරී තියෙනවතුරමල්ල ඉංජනේරු තා අක්ෂණය ඇති හැම පැත්තකීම ගත්තට පස්සේ අපට තියෙනවා මේ අපේ අපි දියුණු කරගත් සම්ප්‍රදායිජ අපි කියන්නේ නැහැ මේ ප්ුකාබේ රජතුමාගේ කාලේ හඳපු මාතෘු නිවාසයගේ මාතෘු නිවාසයයක් හදන්්ඩේ කියලා කොළඹ එහෙම නිෙමේ අපි කියන්නේ අපිට ඒ චින්තනය ඒ එහෙම සිතනයක අපට තිබුණා එතුර සිතනවිදධී කාලෙන් කාලෙට වෙනස් වෙනවානය එකල අපි දියුණු කර නොදැන් අපි අද යන මේ මේ මෙමනාද මේ ඒ බස්සෙක් නෙමේ නිස්සල්ලම විල්බට ට්‍රරයිට් හැදී නද හරි එතකොටට මේ පැදිගරටල්ලත් එහෙම අභ්‍යහස කරයිගල වන්න සදහන් කල තියෙන. ඉන්දියාවත් එහෙම හසි යන්න උත්සහකරපක ගැන සඳහන් කල තියෙනවා. එතකට අහසින් යාම පිළිබඳ කල්පනාව ද ල උම්මක්ග ජාතකගේ ගත්තු. ඒක තියනුවන්. බොත්තම අදරනම දරල් හ ගන්න. මෙතන තියන එතන දොරක් තිබුණද විද්‍යත්බලයෙන් වැඩරන දොරත්තිබනා කියේ සංකල් ප ංකල් ප බොත්තමක් එහම දොරක් හන්ඩ පුලුවන් සංකල්පය. ඉතින් පිටරට විශ්වවිද්‍යාල වල අදහස් වල ඉතිහාස උගන්න වෙනම දෙපාර්තම තු තියනවා. ඩිපර්ම අ. එතට හි්‍ර අඩියස් අදහස්වල ඉතිහාසේ ඉගනගන්නවාදේ අදහස්වල ඉතිහන්සේ අපේරටේ දුණවෙච්ච අදහස්වල ඉතිහාසේ අපේරටේ තරුණ ලමයින්ට උගන්නන් නැතුව ඒගොල්ලො කොහොමද ජනය කරන එගුල්න්ගේ අහස්මක ෙගුල්න්ගේ ඇගතුලති නිගල්ලන්ගේ සංස්කෘතියනය හොම උදහර ගේියව ගේවරත් කතාකර ිස්ෝකොටුව විිසෝකොටුව ොට හා දල් කඩක් කොහොමද පාලනය කල්ලා එච් හා පටියෙක්කගේ ඇලකින් ඇදටගන්න කොහොම කිය එතකොට බලන්ඩර වැව්ලදින. කාඩු දැන් වසබරජරන මේ සබන්ධ වස රජරෝ තමයි පලවැනි වතාවට මධ්‍යම ප්‍රමාණය වැව්දුලක්හ දන්නේ එතකොට කොළහක්හ දන්නේ එතකොට මේ කට්ට කාඩුව තියනඒ කොටස ඒ කට්ටකඩුව කියල කියන මොකක්ද වැවින් ද වැවේ කාලයක් තිස වතුර අපි ඉරිගේේෂන් ගැන වාරි මාර්ග ගැන වෙන වැඩසටනක් කරන හිත කරන කරනත මම මේ උදාහරණ හැටිට මේවා ගන්නේ වැවිෙන් එලියටන වතුර කාලතිසි වැවි රැස්වලනන්නේ එතකොට මේ ලවන්න ඇතිවුණු ලවන තාවක්කඇතිය වෙනවානේ ල හෝ එතට අනික සූර්යාලෝකෙට විෘත වෙලා වාශ්පී කරණය වනතර ලවන එතකොට මේ ලවන වතුර ගෙනනිස්්චොත්ත එහෙම කුම්ඹරුුවල්ලට ලවනතාව වැඩිුවෙනවානේ ලවනතාව වැඩිවුනම් නිසරුවෙනවානේ එතකොට මේ කට්ටකාඩුව කල ගැනවි වැවි වතුරු ඇවිල්ලා ඒ ලවන රඳවාගන්න කොටසක්නේ කර ඊට පස්සන වතුර එලියට යන්නේ තර මේ අදහස් කොහෙන්න්දා මේ අදහස් කොහොමද තියෙන්නේ ආම සමෝච්චරේකා පාවිච්චි කල්ලා වතුරු ගෙනයන්න මේ මොක්කොම ජලයේ පීඩනය කිය එතකොට මේ හයිඩ්රෝඩායනමික්ස් කියේනේවා ජල ගතික ගම් මෙතාවන් මෙම තෙරුම් ගත නැත්තම් අපට වැඩ කරන්න බෑන එතකොට මම ඔබට සඳහන් කර එක වතාවක් මේ අර මේ මේ වැදි රට සීතල වන්නේ මේ තියන රම්භකැංගුවය රම්භ කැගුවය අුතෙන් හදල තින ජලාසයට පහලින් තියනවා විශාල ගල්ලු ලින්කරපු දෙකට බෙදපු කානුවා ලේන්ස් එකක් තියෙන විශාල මාර්ගයක් තියෙනවා ගල්ලුව ලිින් හඳලා මංහිතන්න එක ගලක් එක ගල් පතුරක් හදන්ඩ ඒ ගල් පතුරාක බර ටොන් හතලිහකට වඩා වැඩි. ඒකයන්නේ අද අපට ලංකාවේ තියන බරවසුලනොක්රේන්ස් වලින් ඒ ගලක් හොවන්න ආමාරුයි මොකද අපේ තියෙන ටො විසි පහහි ටොන් තිහේවා. එතකොට මේවාගේ විශාල වික්‍රමයන් අපික් කලා එතුරො වසබ රජ්ජුරෝ ඒ ඔබ කිවගේ බිසෝකොටුව ඒේ බවිසෝකොටට ආයෝජනය කලා එවිතරක් න මේ නුවන් අපට පේනවා මේක පරීක්ෂාකරගෙන යනකොට දැන් අර අපි කිව්වානේ සාතවාහන රජවරුන්ගේ බලය අවසංගනාට පස්සේ ඒ පලාාත්තුොල ඇතිවෙන මේක කා දේශකගුණි කතත්වයක්ක් නිසාතති වෙච්චදක්කේ දරිදර්තාවක් ඇතිවෙනවා ඉතින් පහලට ඇවිල්ල දාන්නේයගත්තයි කියලා එකොට ෙනෙක්හන්ඩ පුලන් ඉතින් ඇයිඒහෙම අවශ්‍යතාවක් ඇතිව වෙනකට ඊට පහලින් තිබුණේ තවරාජ්‍ය චෝල රජ්‍යද වුණ පන්ඩ රාජ ගුල්ලන්ට තිබුණ ඇද පෙළඹීම කල ගොල්ලත් වැඩ කර ගුලොත් වැට කර එකගොල ඩරා කියල කියට උදාහරණ ඇතිවන ැන්වයි හරිකාල කියන චෝල රජතුමා කරිකාල කියන චෝල රජතුමා විශාල මේ මමනාද කාවේරී ගඟ හරස් කරලා විශාල බැම්මක් බැඳම් ස්සාල බැම්මක් බැඳලා ඔහුත් සභාග වුණ මේ වැඩකටයුත්ත කරගෙන අන්ඩඒ කාවේරි වේල්ල කියලා අඳුන්වන්නේ ඒ කාවේරි වේල්ල දිග අඩි එක්දස් හැත්ත නමයක්ඒ වගේම අඩි හැටහයක් පලලට ඔහු ගල් සහ පස් පාවිච්චි කල්ලා කාවේරි ගඟ හරහා පැම්මක් බැඳම්. එත අපට පේනවා තරඟයක් තිබුණා මේ අන්තර්ජාතික ආහාරගැන අපේ දකුණුවාසයනු කලාපේ විශේෂයම පහල ඇතිවෙච්ච ඒ ආහාර අවශ්‍යතාවට තරගකාරයව මූන දෙන්න අනිජ්‍යාතිය වු තුත්සාහගත් තකොට චෝල අධිරාජ්‍ය චෝල විශාල අධි රාජ්‍යයක්ක්. එතුර චෝල කරිකා චෝල කාවේරිගඟ හරස් කරලා මහා බැම්ම බඳීන අවස්ථාවේතා මයි මේ ඒ සමකාලී න හරියට එකවුඩ එක සම්පාතය වෙනවා නෙමයි. නමු වසබ රජ්ජුරුවත් මේ විශේෂය කෘෂිකාර්මික එමනැත්තංක්ුෂිකර්මය පුනර්ජීවනයක් ඇති කරන්නට අපි රටේ වලි කල්ලාපේ තියෙන ප්‍රධාන ප්‍රශසතමයි ජලේරැස් කර ගැනීමඒ ජලය රැස් කර ගැනීමට ඕොමනා කරන ඉතාම තාර්කික වැඩ පිළිවල් පවාව තිීරණ වනාාමේ හදල ඇලමාර්ග හදලා සංවර්ධනය කරන්න. මේ එතකොට මේ අපි මෙතන පොඩක් නතර වෙලා තවත්කාරණ පැහැදිලි කරල දන්න ඩුවන. එතකට අපි මේ වසභ රජතුමා ගැන අපි මුලින්ම පණ්ුකාබේ රජතුමා ගැන දැඩි කතා කළා ඉතාම කාලය අරගෙන විස්තරාත්මකෝ කතා කලා ඔහු සෑහෙන දීර්ග කාලයක් රජකරපු රජ කෙනෙක්. එතකොට ඊළඟට අපි දෙවානම් පේ තිස්ස ගාවටාව දෙවන පි රජතුමත් සෑහෙන කාලයක් රජකරපු කෙනෙක්. ඉට පස්සේ ඒව ගේ දර් කාලකට අන් බැරුුණ දු ගැම රජුරවරුදුතු ේද මන කාල රජ කලා ඔහම ඔ රාජ පිළි දැ කවරුහර කෙනෙකට පුළුවන් අපට රෝන්ට් වගේ මහාවන්සේට ගිහිල්ලා එම නැත්තං ලංකා විශ්වවිද්‍යාලේ ලංකා ඉතිහාසය දෙවනි වෙලුමට ගිහිල්ලා. මේ අපේ රජවරුන්ගේ රාජනාමාවලියයිඒ රාජනාමාවල්ලි රජවර රජකරපු කාලය එක සඳහන් කල්ලතිෙන. කඩදාසයක් අරගෙන ඒ ඒ රජවරු කොච්චර කල් රජ කල්ල තියෙන දෙ කියලා බැලුවොත් වසබ දක්වා රාජ්‍යකාලයේ දී ප්ඩුකාබයගේ සිට දීර්ඝකාලයක් රජ කල්ලතින් රජවුරු තුන්දනා තමයි පණ්ඩුකාභ දවානම්පේතිස් දුටු ගැම්මුණු සහ වසබ එතකොට මෙකති විශෂත් එමකද දැන් ම අපි වසභ ගැනීම කතා කරනන්නේ වසබ රජතුමා ගැන නතර වෙලා ඔහුගේ ක්‍රියා කල්ලා අපේ මේ තරං අපි විවරණාත්මක සාකච්ඡා කරන්න තියෙන හේතුව තමයි පණ්ඩුකාබේටත් දුටුගැමුණුටත් බණ්ඩුකාබේටත් දේවානම්පෙ තිස රජත්තුමාටත් දුටුගැමුණු රජතුමාටත් වඩා වැඩි කාලයක් රජ කළේ වසබ රජතුමා. ලංකාවේ රාජවයගත මඩිම කාලයක් රජකරේ වස් රජතුමාන්ස වස රජුත් පලවිෙන විජයබාහු රජතුමාටත් යම් කිසි කාලයක් තියනවා වැඩ එච්චර කාලයයක් ඔහු රජ කලින් නෑ. අපට පේන කාලේ හැටියට දැ ප්ඩුකාබේ අවරදු තිස්සතයි හිටේ එතකොට දේවා නම්පේ තිෙසවුදු හතලියයි හිටිය. ඊට පස්සේ දු ගැමුණ අවරුදු විසි හතරයි හිටියේ. එතට ප්ඩුකාබෙ වසබ ඉන්නවා අවුදු හතලිස් හරක් වැඩ මේ පරිච්චේදය තුළ වැඩිමයිඉන්නේ. මස්රිච සමස්ථ පරිච්චේදය ගත්තොත් මට ඒක මේවෙලව හරියටම නිශ්ෂිතම කියන්න රගගේ මල්ල ර වගේ බල කියන්ඩුව නමුත් පලයවුණ විජේ බහුරජතුම සෑහන ස්ථාවරත්වයක් ලබාගෙන දිග කාලයක් ගත පොද මේ රජ්‍යවර්ෂ අතර යම්යම් අණ්ඩුලු හොන්ඩුකක් තියෙනවා. ඉලාඟට තවත් එකත් තියෙනවා දීර්ඝකාලයක් රජකරා කියනක අවුරුද්ධ දිහා බලලා කියෙක් සුදුසුනෑ. ඒ අපි කියන්න ඕන රජගේ ස්ථාවරත්්‍යත් එක්ක ද මෙහමනි කෙනෙකුට ඇන කොටා ගනිමින් තමන්ටෙරහිවමත්තුවන බලවේ ඝාතනය කරමින් දිි කාලයක් ඉින්ටත් පුළුවන් බලත් කර පන්න පුලන්න අපි දන්නවන්නේ ලක මෑතකාලේ හිටියන එහෙම රටවල්ලුල නායකෝ නැගියයන බලවේග සූක්ෂමෝ ඝාතනක නමු අප ඒන මේ දර් කාලයක් හිටියයි කියල කියන්නේ අප දිර් කාලයක් හිටියය කියලගැනෙ රට ස්ථාවර කරගෙන එකමක් පලින් විජ බහරෝජතු ගෙන මතක් කල පලින් ජර බහරයුතු. චෝලා ක්‍රමණයෙන් චෝලවරු පළවාහරලා චෝරු ඉතාම දර්ග කාලයක් හෙට පළවෙෙන විජයබාහුත් දීර්ග කාලයක් හිෙටිය අපි ඒ එපිසෝ අපගේ කොටසට එනකොට අපි ඒටික සාකච්චා කරමුුව කො මනත් වසබ අපි දැම් මේ කතා කරපු කාලේ තුළත වසබ ඉතාම දීර්ග කාලයක් අපි දන්න ක්‍රස්තුවර්ෂෙන් හැට හත ද මයි හ රජ්‍ය පාලනටේන්නේ ක්‍රිස්තුවර්ශයෙන් පලවනි සවර්ශය එතොට ලෝක ඉතිහාසේ සම්බන්ධයනුත් ඉතාම තීරණාත්මක කාල පරච්චේදයක් පලවෙනි සතවර්ශි ඒ කාලෙද වසබ රාජ්‍යයට පත් වෙලා ඔහු අවුරුදු හතුලි සතරකටාසන්න කාලයක් රාජ්‍ය කළා ඒ රාජ්‍යකාලය මේරටේ ඉතිහාසට කොහමද බල පෑවකේනයක අගේ කිරමින් තමයි යහුගේ දීර්ඝකාලය අපි සමාල්ලෝචනය කරන්න හරි අප විරාමටයන ඒ වගේම අපේ වැඩඳහන් බලන්න කැමතිනම් ඒවා විශ්ලේෂණය කරන්න ඒ නර්මන්න ඒත් ගැවසන්න කැමති නම් අපට අපිෝ බලාගන ඉන්න උදගෙට පුළුවන් අපේ YouTube නාලිකාගේ ඩිස්ක්‍රපෂන් එක පලිස්ට එක හැටියට අල්ලිට ස්ි වැඩ සහන් පෙළම තියවා ඒලිං කහරා ඔබට ඒ සඳා පිසෙන්න්න පුළුවන් අලමට හිස් අපේ ජාතික කතාව. ේ වැඩස සහට පිවිසෙන්න්න කලින් පුංචි මත කිරීමක් කරවා අපේ බොහො දෙෙනක් දැන් මේ පනස්සනි වැඩසරහට පෙර වැඩ සරහන් කහොමද ලබාගන්නේ ඒවා අපිට අහන්ඩ බලන්ඩ බැරි කියලාහන ඉතිං ඔබට සරලමදේතමයි ඔබ YouTube බොේ අපේ වැඩසරහ නර්ම කෙනක් නතන් දැන්න්නේ හතේ ඩුව එකේ අහගනිඉන්න කෙනෙක් ුනක් පුුවන් බදට ගිහිල්ල නැම් අල්මි හස්්‍ර ලිස්ට කියලායොකර නැමල් පලස්ට කිය ගහන්න එතකොට වැඩස්තහන් මාලාව මෙන නැතං සර්ලමදේ තමයි අපි YouTube එකටගහිල්ලා අපේ මේ වැඩස්තහනේ ඩස්්‍රන් එක අපි මේ ලිංක එක පල කල්ල තියනවා ඉතින් එතනිින් වනත් පුුව ප ටකට පි තකට පල වැඩස්තහන දලා අද පනසටවැනි වැඩස්ථහනයන කම්මත් ඔබට නැරඹබීම හැකියාවතිනවා ඉතින් අපි කතා බහ කරගර හිටිය වසබරජ්ජුරුවන් ස්ථාවරවා වරුදු හතලි සතරක් අජකම් ක ඒ පිබඳස කතාා කලේ අපි නවත සචට ඔ ඇත්තෙම මේ අපි ඉතිහාසේ ද ඇැරලා බැල්නකොට මේ මම කිවවා පලේනි විජබාහු රජතුමා ගැනත් ඉතින් මේ අපේ ඉතිහාසය තුළ ස්ථාවරවහිටපු චරිත දැන් වස බරයිජතුමා ක්‍රස්්තුවශන් හැටහත්ත එකසේ කොල්ල හා ඒකාලේ තුළ වුරුදු හත සතරක් න්නවා එතකොට ඒකාලේ සමාජය ස්ථාවරයනවා එතකට බෙහ ඩර මం ල විජබ එද න පහ රාජට පත්ල එක්දසකසිේ දහේ රජ අවසකර හම් බලහම වුදු අපිත් ගත්තුොත් එහෙම අවරුදු හ පයි පනස් පහ ල පලන කල තින ජර එලාර එ හා එලාරගේ සම්පූර්ණ කාල්ලය එලාරයි එලාරට කලින් තිබිච්ච අස්ථාවරකාලිකුත් තිබුණ ඔක්කොම ගත්තහම එලාරකාල හතලි සතරකට ට හෝ එතර ඒ අස්ථාවර කාලි හතලිස් හයක් හතලි සතක් විතන ඉට කලින් හිටපුු රාජ්‍යයට බලපයම් කරපවා ඇත්ත එක්ක එතකොට ඒක පාලනයක් හැටිට ගන්නඩගර හේතුව මේ මේ එලාරගේ අිමතාර්තය මොකක්ද වනේ කියනෙ පි දැන ගැනහිට හෝටෝ න වනේ රජ කරන් ම නාමකර ෙනනන්ේ නමුත් පලවු විජය ාහහ වසබකරපු දේවල් එක්ක එලාරව පෙට යන්න්න කිසිෙ පුළුවන් මක් ලාර රුවාගේ පරට අවුදු චරගා කිම කුත් නති අපි පලවන් විජේබහ රජතුමාගේ කාලෙට පේ කතා වනකොට පේතුමා ගැන. සඳහන්ර ගක්දවවා දිතර ේන්ති කතා කරම ගොද වසබ රජතුමා වගේම අපි විශාල බරක්්දාල කතා කරන්නඩඕන පලවෙෙන විජය බහු රජතුමා ගැන ඉති එනිසා මේ අපි වසබරජතුමා ගැනයේ මේ දැන් අපි මේ වෙලායි කතා කර කරන්නේ එතුමා කරපු වැඩ ගැන කතා කරන්න ගිහිල්ලයි අපි නතරකරේ එතුකොට මම කිව්වා මම ගුවන් විදුලට සරහන කැහුවයි කියලා මේ යරපිය ජතන් තමයි අපේ රටේ මේ ප්‍රදේශ පරිපාලනය සඳහා පලාාත්බෙදී මෙහෙම කළේ. ඉතිං ඇත්තම එක සත්‍යයක් නෙමේ අපට පේන්නේ පළවෙනි වතාවට වසබරජතුමාගේ සෙල්ලිපිවල තමයි මේ ප්‍රදේශ පරිපාලනය පෙළිබඳ යම් කිසි විදිමත් වැඩ පිළියවෙලක් තියෙන බව අපට පේන්නේ.තු අපි ගිය සතියක කතා කළා අ කණ්නිිකාසාහ ආස්ථාන කියන වචන දෙක. ඇතකොට කන්නිකා කියෙල්ලකි වේටික් ආස්ථාන කල්ලකිවෙටිකක් රාජ සා හ රාජ සභා මට්ටම එකන රජය පරිපාලනය කරන රාජ්‍ය කොට සද අපිකීම අද දිස්ත්‍රික්ලකම්වරු හිටන ේ දිස්ත්‍රික්ලේකම්ක කියන වචනට වඩාහොද දිසාපතිකන වචනතම ො ඔහු දිසාාවට පති හ හගේ බාරෙන් එක්ුමේන්න නේද ඔහු රාජ්‍ය බලය ක්‍රියාත්මක කරන මේ ප්‍රදේශමට්ට මේ ඉහලම විධායක නිලධාරිතුමානය අපහෙම න අල් කරට ගිල්ලස කරගත්ත වැරදිදිනනේ අපේ ්‍රම සේවක රාලාහාමි මේ ගම සේවක මත්්‍ය නි වනාම අපේ ඇත්තුුණගේ වුණේ ඒ එකතයි මංකිවේ අපිට සාාන මහත්තයා ්‍රම සේවක වුණාම ඇත්ුණාවගේ එහෙම වුණනාඒක මේ අපිකිවේ ගම් මුලාදෑන දනතු නම් මුලාදෑ ත ගම් මුලාදෑනිඉගෙල කිව හාම තිබුණ ේ ස්ෘතිය සින් හට ආරෝපය ර යම තත්ව නායක ග ත් මුලා ක තු හු නාක ැට අපේ විහාරය තුළ පිගත්තා දැන් මේ ග්‍රාම නිලධාරී ග්‍රාම සේවක මේ මේකෙන් වනේ හ අපේ තියනෙන ඒ සංස්කෘතික வළංங்குතාවේ බාද එක තමයි කියනීමේ අපිට පුරදු නැති දේවල් ගෙනල්லா පළகරந்த ගයාම. මේ තියෙන සම්පූර්ණ පදධතියම වෙනස්.දැ එක හරියට. අපේ කෞදම. டොනமோர்ராண்டு ක්‍රමය. ඔයගේ ආන්ඩු කරම වලින් ක මේ කෝල් බරුක් ප්‍රතින්ස් කරන රාජකාර කරමය අහවසි කරන්නේ ඇත රජකාර ක්‍රමය අහුසි කරහම දැන් අදන්න පණ්ඩිතයුත් කියයි ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී මානව හිමිකන් විරෝධී රම කතද ග හුල දන්න න මකද මානව හිමිකන් කියන්න තකර අට පුත් කියවලන කියන්නේ එමටත්නන් කවරහහිතනකින් ආදාරදන එක මෙම කන්ඩට කියල ම කියන්නන්නේ එති ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම කියන එක පිළිබඳව අපට උරුමයක් තිබුණා අපට උරුම යක්ති බෙනම ඔබට සඳහන් කරන්න ඉදිරියේදී අපේ රජවරු හිටියා මේ මිනිසුන්ගේ ආයිතිවාසික ගැන හුගක් සැලකිලිමත් වෙච්චාය මේ දුක රතු නත් හ රුවන්ගලිසය හදනකොට එකගුල්ලට ආධාර කරපු හැටි ඒ වගේර මේ ආබාධිතතායගෙන් වැඩ ගණ්ඩෙ පා සල්ලි දෙන්නේ නැතුව කියපු නීතිරීති හරි ඒවගේ අපි දැනගෙන හිටිය මේ මොනෝද මනුෂ්‍යයන්ගේ අයතු. කැනෙ ඒ ප්‍රජාතන්ත්‍රවාදය අපි පවත් ප්‍රජාතන්ත්‍රවාදයක් අපේ ඉතිහන්සේ තිබුණයි කියනක කියන්න න මෙේ හම ොද රාණඩුවක්න අපට තිබුණ රජවරුන ටපාලනය කර හරි රජවුරු වටපාලනය කරනකොට ඔය මේ මේ මේ. විට් ෝගල් වගේ කාල් විට් ෝගල් වගේ ජර්මන්් පඩිවර කිව්වා පේරට දියුණු නොවෙන්ඩ හතුව තමයි මේ මේ රජවරුන්ගේ පාලනය ඒගොල් මේ සාමාන ජනතාවගේ නිර්මාණ කවශල්ලෙ උඩටේන්ඩ කොයි වෙලාාවකොත් අවස්ථාව දුන්නේ නෑ කියලා. නමුතේ අදහ එකට නෑර ඔරියන්ටර් ඩෙස්පොටිසම් කියල වනයක් කදල තියනෙන එක පෙරදිග ඒ ආධි පතිවාදය කියලා ඕක ඔය කාල්විට් ෆෝගල්ගේ අදහසක් නමුත් විට් ෆෝගල්ගේ පොත එලියටාවට පස්සේ එකට පිළිතුර දුන්න යිඩමන් ලිච් කියන ෙරිිජ් විශ්ි වි්‍යාල පාදක කරගත් සුප්‍රගට මානව විද්‍යයක්ඥ ඔහු නමක් දුන්නාර විට්ෆෝගල්ගේ ඔරියන්ටල් ඩෙස්පොටිසම් කියන වචනේ හු විග්‍රහ කර විටෆෝගල් වැරදි මේ අපේ ආසියන් රොටවල්වල තිබුණේ එහෙම ඒ ආධිපතිවාදයක් නෙමෙයි මේ අපේ රටේ ඒ ආධිපතිවාදය ඇති රජු තමයි එකක් අධිපතියා එක හරි එක සාහිත්‍යමය වශයෙන් නමුත් ආසියන් රොටල්වල තිබුනේ හිතකාමී ඒ කාධදිිපතිත්වය කියෙනෙක වචන කන්ඳරදුන බෙනවල්ල් ඩෙස්පොටිසම් කියනෙ එක. හිතකාමි බෙනවලන්් මේ පාලකයෝ හිතයිශී විදිහට කරේ. තැන් කාල්විට් ෆෝගල් කියන හැටියට අපේරටේ විද්‍යාව, තාක්ෂණයක්, කලාව, දියුණනේ නෑ යුරපය වගේ කියලා කියන කොහම ද අපි කියන්නේ දැන් අස රජුරුවන්ගේ කාලෙද අපි මේ මිසකට දියුණු කරනන සිස්ටන්ස් ලේද එතකට රජ රජුර මේ රජුර මේ රජරෝ ල් ල්පින් යොදාගගේ ඔහුන්ට ආයෝජනය කරලා ඒ පර්ේෂණවලට බත්වැටුක්දීලා එහෙම නකරන්න ඕන එතකොට එතකොට අපේ අවශ්‍යතාවනුව අපි වැඩට යුතු කරන්න අපි දැනගෙන හිටියා එතකොට සැබ රජුරුවන්ගේ කාල්ලෙ අපි මේ කරපු ප්‍රධාන දෙයක් තමයි රටව බේදවා රටව බදුවගෙන් රට බෙදවාන පරිපාලනය සඳහා මොකද යහපත් පරිපාලනයක් ගෙනියන්ඩ නම් අපේ රටේ තියන පාරිසරික විවිධතාව කියන අපි තේරු ගණඩෝන ැි මුල්කාලේ තෘහුණු පිහිටිමායා කිය තුර එකත් පරත් පලබෙදීමක්නේ එතකොට මේ කර්ණිකහා ආස්ථාන බෙදුවේ රටේ දේශීය ආදායම ක්‍රමවත් කරන්න කියනකට ේන පැ දැන් පර්තනය හයාගන්න්න පුුවන් වස පරජ්ුර ෙදපු කරණිකාවල සුභාවයකොයි වගේ කියෙන මැට් එකක් නැ හෙමයි අපට පුළුවන් හරි අමාරු වැඩක්. නමුත් අපට පුළුවන් දැනට තියෙන ශිලාලේකන පාවිච්චි කරලා ඉතාම ඡායාමාත්‍රිකව. මෙන්න මේ ප්‍රදේශය මේ අහවල් පරිපාලන දිස්ත්‍රික්කයට යටත්ව තිබුණයි කියන එක අපට පෙන්නට. නුවන් මෙම ඒ එක අපට ඒක කරන්න පුලන් තවන්ත ඇත්තියෙනවා මේ ලංකාවෙේ පුරානම සල්ලි පිවෙල තියෙනවා නකර කියන වචන නකරගෙනන නගරස් ටවන්ස් කියනවා සිටිස් නෙේ අපි වචන දෙකක් පාවිච්චි කරා පුර නකර පුර කියලක සිටි කියන වචන්නේ සිටි කියන වචචනයට පැහැදිලි අරු තක් තියෙනවා නගරයක් එතවට නකර කියලකි වේ ටවන් ශිප්ස් කියනේවා එකන කුඩා කුඩා ප්‍රමාණය ජනගහනය වැඩිත් තැන්. එතකොට මට මතක එක්තර අවස්ථාවක අපේ මහචාරය ග අනුර මනතුන්ග මහත්මයා සිතිය මක් පිළියල කල්ලා තිබන එක ප්‍රකාශයට පත් වනා මේ ලංකාවේ පුරාණ නකරයකැනමීට අවුරුදු දෙදස් තුන්සයකට කලින් අපේ තිබි ටවන්ශිප් ොහද තිබුණ කියනෙක සෙල්ලිපියවල තියෙන කුණු අඳුරගෙන ලකුණු කර. එතකොට දැම් බල අපේ රටවල්ල ප්‍රධාන මෙට්‍රපොලිටන් සිටිස් තිබුණා. එයට පන්සේ ඒ අතර ටවිපස් තිබුණා අපිසාමන් තොත්හම නගර නකරයක්ක් කියල කියනපුුළන් තබුත්තේගෙන බත්තේ සිියන්රාරාධපුර එති අද අද ෙදායි අතර ලොක වෙනන සක්නේනේ නර ලීමේ නකරමොකද ඇති වුණේ කියෙක දිහ බැලුවට පේනවා අද කාරයමයි මොකොද සාාල ගංතිබුණනේ හර රපි සිතියමත් දැක්කහම අපි පෙන්න්න ුවක ඔන්න ලංකායි කොයිතරන් කුඩා වැවතියනොදක අතුරෙන් වැඩ කරන කඩාවැව. ඒක නි වස්බරයතු මධ්‍යම ප්‍රමාණ වැව හදන්න කුඩාාවැව තිබුණ නමුත් දැන් ඔහු මධ්‍යම ප්‍රමාණයට න ඇල්ලා මොකද කෘෂිකරමය තීවර කරන්න්න ඕන නිසා. එතකට ගංවලෙන නිෂ්පාදන එන්නේ නකරවලට. නකරය තමයිඒ බඩු එක්කහු කල්ලා පුරේට පුර ගොඩක් තිබුන්න. පුර තිබුුණේ බොහ වෙලාවට අනුරාද පුර කියන නමින්. නුරු පුර කියන වචන පලයව විජබව රයජතුමාගේ පනගඩු තමගදන්නන්සේ තියෙන නරපුර කියන එක පුරත්. පුර කමත කියලා වචනත්තේනවා පුර කමත කෙලාේ මීටවුරුද දෙදස් තුන් සියකට උඩුදි ලියවෙච් සල්ලිියයක නුවන් පුර කමත මෙම අපේ හිතවත් ශ්‍රාවකයෝ අහන්න ඕන දැනගණඩෝම මොකද පුර කමතකයන්නේ. පුර කමත කියයන්නේ පුරයෙහි කර්මාන්තකරු. එත පුරෙහි කර්මාන්තකරුකෙව හාම ඕක අප අයට තවමත්තේරෙන්න පුරෙහි කර්මාන්තකරු කියන සිටි ආකිටෙක්ට් නගර සැලසුම්කරුවා සිටි ආකිටෙක්ට් එතර අදතියෙනනේබවන්බන් පලනි කියලන එතකොට පඩුකාබෙරජරුත්තුමාගේ ටවන් පලෑන කවුද ජෝතියගෙන නිගන්ට ජෝතිය තමයි ඔහුගේ ටවන් පෑන එතකොට දැන් අපි කතා කරනේ වන් පලනංග සිටි ලනනිංග බන් ලනිින්ගක් ලා. එතකොට මේම එක්වත් එතෝට අපිට අවුරුදු දෙදාස් තුන්සියකට උඩදී. අපේ නගර සැලසුම් කළ නගරගේනක පේනේ පුර කමත කියන වචන්නේ සෙල්ලිපියක තියනවා අරමේ ෞවකන කිට්වුව සල්ලිපියක සැස්සේරුව ටමත හැටේට පුර කමත එයා දීමනාවර්දේලාතියෙන පන්සලට දර යාහඳුන්වරතිෙන ම සිටි ආහිිටෙක්ම පුර ටවන් පලාන. කොටද හම සම්්‍රදාාය කරනටන්න. මට තේරෙන්නේ නැහැ අපේ සමාජයේ ඇයි මේ අපේ දේවල් මේ විට නික හයිට පත් කරන්නේ කියනක නිගට පත් ක උගන්න නැත ගන් නැතේයිම ප්ලන්ස් ම් බලන්ඩ දැන් ඔට අපේක වැඩ සටහනක සඳහන් කරා ඒ වැඩසටහන ආහාලා මොරොටුවේ. වාස්තු විද්‍යාව කරන ශිශ්‍යෙක් මට ලියල තිබුණා උදව් කරණ්ඩයගෙ ලබි වැඩසටහනේ කියපු පොත්පත් ඔයා ගැ අප මතක් කරණේ මංජු ශ්‍රී භහන්සිත වාස්සතු ාස්ත්‍රේකයනක එඒ අපට තැන් ංජු ශ්‍රී භාසිත වාස්තු සංස්ත්‍රීතියන ක්‍රතිය හාය වෙන හත්තෙ හෝටිනිසතවර්ශවල රචනාාවච්චක්වැඩට පුලුවන් කිය කළල අදහසත් තියෙනවා. එතකොට සංස්ෘත භාෂාවෙන් තියෙන. එතකොට මේ මංජු ශ්‍රී භහන්සිත වාස්තු සස්ත්‍රීතියෙන් වාස්තු ධර්ම, ලක කොහමත් නෑ ඉදාවත් නෑ එක අපේ අපේ එකක් මොකද අපේ වාස්ත්‍රක්ඥයෝ මේක කෝටම් බෙදා හැරලා ඉන්දාවටත් හයාගේ හලතින මේවාගේ එකක් ඉදවිතිෙනද. එහමෙ එකක් නෑකිවට පසතමයික සංස්රනය කළ පලකේ. තර එක අපේ එකක් එත මේ ඉජනරු විද්‍යාව වාස්තු විද්‍යාවක කෙන ගොඩන ගල්ල කදනොට ගණඩෝන මි පිහිට අන්ඩෝන තැන් පරිසරය අනුව වතුර තියන තැන් වතුර නැති තැන් මේ හැම්ම තැන ගැනක් ගනව පස ගැන. විස්තරන එතකොට එහෙමම් අපට විද්‍යාවත් තිබුණු එතින් වසබර රජතුමාගේ කාලයේදී මේ සියල්ලක්ම සංවිධානාත්මක කිරීමේ වැෑමකට ගියම් මම මෙහෙම කියන්නේ සාක්ෂිය ඇතු අපට ටතක ඇති අප ගේ වැට ටහනේද පෙරමියම් කුළම් කිය සෙල්ලිපිය දන්කර ලංකාරම ටතු ලංකාරම කිට පෙරමියම් කුළම් ලස්ාන න එඇනැති රජුරු සෙල්ලිපියක් කරා අර නාග සුදර්ශන කියන පධානකරයට ආධාර කිරීම සඳහා. එතකොට මේ තතක්වුවන් වෙදදි මතක් කරන් රෝන වසබ්‍රයුතුමා ගැන කතා කරන වෙලාවට එයත්තෙක වැඩරපු හඟක් දෙෙන නංවලට නාග කියන කැල්ලේ. හරිද මේක ගැන අප තාම හරරියට ඉස්මතු කරේ නෑ වැඩස සහනේදේ ඔහබස ද කියලට මතක් වුණා වසබ ආදේ උඩ හහිද අඋතුර දික වැසි දික වැසි උතුරුකමයි නාගෝ කිය එතු රෙක්තර අප ලම්බගරන පෙළබට එහ පැත්තට සම්න්ධය සගන දයි තියෙනවා. එතකොට මේ මොනාද අපටක ස්්‍රාවක ස්්‍රාවකේ අපට ලියලැවල තිබුණ අපි හිතන් හිටේ නාග දීපය කල කියැනීම ැතින අයිනැතයව දූපද නමු අප දැනන් හිටේන මුළු යාාපනයටටම නාගදීපේ කිව කලති අපි කියනොයි තාම විශවාසසාගත මනීමකකි සල්ලම්කිවේ ආචරරි පපි දරනයගල මාචර පාරණහිතාන මත්මයක ස් තර කළලා අපේ පුරාණ කාලේ නාගදීපය කළ හැඳන්නවේ සම්පර්ම කොද දීප කියන්නේ එක පෙනින් සවුලයකක් නෑ ජැෆ්න පෙන්සිවුල කලන අපි කියන්නේකන ජාපනය අර්දීපේ. එත යාපනය අර්දත් දීපෙනි සතමකට දීප කියලකිවේ. නාගවා නාග කියන අන්‍යතාව තිබච්චායි තමයි එතන වාසයකරේ මං ඔබට ගුවවා මතකද එක්තර අවස්ථාවක අපේ වන්සකතාවක තියෙනවා අයි කියලා. අ්ටකතාවක නාගයන් සිටියේ කඳුකරේ පමණක් නොවෙයි මුහුදු තෙරද නාගයෙන් සිටියයි කියලා අවිස්තරයක් තියෙන එතකොට කැලනයේ. එතකොට ඒ සම්බන්ධයක මුහුදු තරට කිට්ටු ප්‍රදේශර නාග කියලා ප්‍රබූවරුන් හිටියා. එතර වසබ නාග කෙනෙක් වෙන්න කිය කිය නෑ කොහෙවත් හට ලබ කරන්න කියන පෙළපත තමයි පවරවාදීල තියනෙ නමුත්ම මේ ස්සරහ දීර්ගෝ කතා කරන්නට දැම්ම අපි කතා කරන පලවෙනි ලම්භ කරන්න පෙළපත වසබගෙන් පටන්ගත්ත නුවන් අපි ඉදිරියට සාකච්ඡා කරනවා ලංකාවේ බලය ඉත තාම කාරයක්ක්ෂමූ පවිච්චි කරපු. රට ඉතාම ඉදිරරිියකට ගෙනාපු දෙවැනි ලම්භ කරන්න පෙළපතක් ගැන මේ දැම් ොක්ද මම්ම කියන්න ැනේ ලම්බ කරන්නනවලු උතුරුදිග වැසියෝ ඔවුන්ට නාග සම්බන්ධතාවක්තියනවා නාග කියල කියන්නේ අපේ දේශීය ජනකණ්ඩායම එක එක කොටසක් නියෝජනය කරන පිරිසක් එහෙම නං වසබලා මේ බලය අල්ලගන්නේ ඒ දේශීය උනන්දු දේශී අනන්න්‍යතාව මතුවෙේච්ච නිසාමකුදු වසබට ආසන්න කාලෙේ අපි දන්න යසලාක ඒගේ පලනි රජ පරම්පර වසසන්නන අවසන්න වන ඉට පසි ලොක වැකු එකක්මක ඇතුලේ ඇතිනවා අන්න ඒ ගනි සා තමයි අපි දන්න ලම්භර වලන්ට ොක ප රිත්තු ප්‍රතිවිරෝධතාවක්ය වා ලනගගේ රජ කාලේදී ලම්බ කරනවරු එක දිගට එක් හරේක තු බ ල් ගන්න ල්ල ග වැඩකටකතු රන ස ම හි ප්‍රමුක වසබගේ පෙරමියන් කළ ෙල්ිපිය ගන අපි කිවවා. ඒ ඒ වසබගේ කාලය ඇතිවෙච්ච පුනර්ජීවය අප පේනෝ දැ පෙරමියන්කුලම සෙල්ලිපිය තියෙනවා එක්තරා තැනක අයි සහ නවික නකය අයි සයිහ කියලවන්නන්ද එකක්. නාවික නාග නාගනමති නාවිකයකුත් මේ දීමමනාවට හවුල්ල තියනවා අරද. එතනත් ගවයෙක්කි න්නවා ඇතුොර මේ දීම නාව දීලතින නගසු දර්ශන පදාන කර එතකන මේක මම කියන් උත්සහගන්න දේතම අයර අයි සහ කියන වච නමේකා අපි. තාම මුල් පඩසටහනකත් මේ අයි සහය ගැන මතක් කරා මේ අයි සයිහ කියන වචනන්නේ අපේ සිංහල නමක් නෙමේ ඇ නාග කියනක සිංහල නමක් ුුණාට අයි සහිය කියනක සිංහල නමක් නෙමේ මේ අයි සහ කියන අයි සහි කියන නම අයි සයි හ කියැන සම්බන්ධ වක්ති ප්‍රත්්‍යය. අයි සයි කියනව වචනය ගැන මාචාරය සෙන්දරත් පරණ විතාන්න ලොකු අර්ථ නිරූපණයක් සොයා ැලීමක් කල්ලා ඉදිරිපත් කරලා හොකිවා මේ අයි සයි කියන වචනය සමාන වෙන්නේ අජි සක කියන වචනයට. අජි සක කියල කියන්නේ තායිලන්තේ අගනිදිග ආසියාවේ හිටපු පුරාණ ඉතාම බලවත් වෙළந்த පවලක් ඔවුන් ජාති්‍යන්ත්‍රර වෙෙන්දු. අපත් තියෙනවාන වෙළඳ පවුල්ට අදත් සහර සමාගන්ගේ නංවලින්න්නේ අඳුන්වන්නේ නේද ඒවාගේ මේ අජි සක කියලකයන්නෙත් ඒ නමේ හැටියම් අපට පේවා මේක පාලි සංස්කෘත හෝ දේශී සම්බාව එකින් ඇන වචනයක් නෙමේ කියලා එතර අජි සක අගනදිගාසියාවේ වෙළඳ පවුලක් නියෝජනය කරන කෙනෙක්කය එතකොට ඒක සාධහරණය කරණය කරන්න පුළුවන් අජි සකත් එෙක්ක එම තා අයි සයි එ பெருමියං குළම செල්ලිපියයේ සඳහන් දීමනාවට සබந்த වෙලා ඉන්නේ நாවිக்க நாග. ො நாග අපේ நாவிக்கே. ඔව நாවිக்கே. ඔවු හදවලදා නිසකே මේ දෙෙන්ටද. එතකොට මේ දෙන්නත් මේ දීීමනාවට හවුල්ලෙනවා. අජීසක අයිසහි நாවි නාගයි. එතකොට වසබරජ්ජුරුවන්ගේ කාල අපට பேනවා අග්නිදිග ஆසියාව සමග, වෙළද කටයුතු තා තදින් තිබුණ කිසිම මූලාන්සවයක් ඒක විතාත්මක සඳහන් කරන්න නෑ. දැන් වසබ රජතුමාට අරත් තරම් ප්‍රමාණයක් වැැව් කොලාහක් ඇළමාර්ග දොළහක් එඒම හදන්්ඩ රාජ්‍යාදායමෝන එ රාජාදායම සොයාගත්තාකාරයට එක පැත්තකින් පැහැදිලි හු රටේ අභ්‍යන්තර දේශී ආදායම් ාලය විදිිමත් කරනවා කහ බෙදලදරිපාල හ හ එතවට අපි මතක් කරා පහුගේ වැඩ සටහනේද. ඒ රජුරුවන්ගේ කාලය වෙනකොට සෙල්ලිපිවල ප්‍රධාන බදුවර්ග තුනක් සඳහන් වෙනවා. ඒ පලවෙනි වද බද්ධ හඳුන්වලතියන සෙල්ලිපිවල නුවන්. බෝජක පත්ති කියන වචනය බෝජක පති කියල කියයන්නේ බෝජකා ප්‍රාප්ති කියන වචනය අදහස් කරන කොට සශ්‍යයා කියන එක. දැන් අපි කියනවා නේද පාත්තිධනවා කියලා පාත්තියක් කියලා ගැන බිමතියන එක කොටසක්නේ පළවෙනි පාත්තිය දෙවනි පාත්තිය එතුට පාත්ති කියෙනන වචනයන දෙමල වාශාවෙන් ගැන කොටස කියන. ඒක සංස්කෘත භාෂාවතයනෙ පා්ති කියලා. ්‍රා්ති දානක ලබි දෙෙනවානේ මලවන්ට කොටස ඒත් කොටස. එතර බෝජක ප්‍රාප්තික කල ගෙන ෝජගෙන අන්භහ කරනවා. යැන කැන්සිියම් කරනවා. අපි පරිහරණය කරනවා. එතවොට ඒකාලේ මිස්වාන්සක කළේ මුළු රටේම ඉඩන් අයිති රජරුවන්ට. හරිද. එතකොට ්‍රරිතානයන්ගේ කාලේ ක්‍රවන් ෑන් කෙලක් කාවට ්‍රවන් ලෑන් කියෙන අඩහස අප රටේ තිබුණ යිකැනෙ රජුගේට තමයි අයිති ජගගේ කිරීටට තමයි සේලුබීන් අයිති. එතට රජුරෝ යිති කියලලා රජ්ජුරෝම වැටවල්ගහගෙන හිටේන රජු හටල් හදන්ඩෙම නෙ මේ ආපනතතාලා හදන්ඩ නෙමඒ ඒව පාවිචි කරේ. රජ්ජුරෝ ඒව පාවිච්චි කරේ මහජනයාාවෙනෙන් නඩත්තු කරන්න. ස්්‍රටේ සංවර්ධනය සඳහක ආයෝජය කරන්න. රටේ සංවර්ධනය සඳ ආෝජනය කන කරම අත්තම ිනිස්සුන්ට වග කටයතු කරන්න ඩම් ලබාදනක. එතකොට ඉඩන් ලබා දුන්න හැබැ ඉඩන් ලබාදුන්නේ නික් නෙමේ ඉඩං ලබා දුන්නේ රජ්ජුරුවන්ටගනෙ රජයට. ඒඩම් පහරණරනයි දක්ග්‍ය වන්ඩුවන ඒ බද ඉතා පැදිලිය කිය තියනවා. සකොට සිං එක් කොටස. සකොටසිං එ කොටස කලකන්නේ නිෂ්පාධනයෙන් හයන් එකක් රජේ බදදු හැටියට බවන්ඩ බැදදිලලා න්න හැම කියන එකතකොට ඉඩංවලින් රජයට බදවා. එකක සල්ලිපවල පහැදිලූ කියලතියෙනවා ඊළඟ බද්ධ තමයි දකපති. දකපති කියැනේ උදකක් ප්‍රාප්ති කියන තත් ප්‍රා්ති කියෙන කොටසද ශා කියන එක. උදග කියනේ ජලය. ම එක්තර ජාතක කතාත්න උදක බිරව්කවූ කමාත්තයෙක් කියන ජලට භයවිච්චේ මමාත්තයෙක් කියන වචනයක්. හ කැස්බෑග වතුර දාල මරණඩගල කියන්න . එතකොටට උදක කියල කියන ජලට තො උදක කියන දක කියල ප්‍රාකෘතිය දයන්නේ. එතකොට උදකක් ප්‍රාප්ති කියලක කියන්නේ වැැව්වල්ල සහ ඇලමාර්ගවල ජලය පරිහරණය කිරීම වෙනුවෙන් රටේ ජනතාව රජයට බදදුවෙවන්ඩඕන මොකද. වැව් නඩත්තු කරන රජයෙන්. මේ අලමාර්ග නඩත්තු කරන්න රජයෙන් තර ඒ එකත් හය එකයි. එක හයිනකයි. තර හයෙන් එකක් මේය ගෙවන්ඩෝන. එතකොට උදක ප්‍රප්තිය තිබුණ. ඒළඟට තුන්වැනි බද්ධ තමයි නුවන් මේ අලමාර්ගවල මාළු එල්ලීම වෙනුවෙන් රජ බද ඩො මුොක මේකල මාල්ුල්ලන්නටගේයාම වරු කඩනවා නො එක් නක් දෙවල් නවා. තකොට ඒ නඩත්තු කරණ ඩන් නිස රජය මේ අලමාර්ගවලින්හට කිවේ මතර මජි බක. මාත්‍රික මත්සේ භාග මාත්‍රික කෙලා ගෑනීම කුඩා ජල පාරල්ලට ත මත්සේ භාගේ කියෙල කියෑන්නේ මත් මාල්ලු නැල්ලීම නිදින බාගේ ශායක එතකොට මතර මජිපකරතියනවා එතොට ප්‍රධාන බදු තුනක්යන එතන මේ බදුතුන වස රජතුමාගේ කාලෙ සෙල්ලි පෙල ඉතාම පැහැදිලි රජතුමා සල්ලි අය කරක් ඒ අය කරලා බණ්ඩාගාරය ත්ඒ බදු ගත්තා සමරවස්ථාවල බෞද්ධ විහාර සඳහා මේ 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 ධනය පිරි නැම්වා. ඒව දරක්නෙ න්වා හරි ලස්සනයි මේක දැනගන්නඩ අපේ හිතවත් ස්්‍රාවකයෝ සිතුල් පවේගේ වෙලාකම හිතනවා අපේ විදේශවලඉන්න අපේ හිතව ්‍රාවකයෝ ලංකාවට නිවාඩුවකට අපපු වෙලාවකට මේ කරදර ඉවරුණාට පස්සේ ඒගොල්ල කොහොමත්්‍යයනාව රටේ වැදගත්තැම් බලන්න්න සිතුල් පවට අන්ඩ සිතුල් පවට ගියාට පස්සේ එක බොහ මානන්ත කර ගමනක් යාල කැලේ තුළේ සැහැන තුරක් ගිහිල්ලලා ඒ සිතුල් පවවේ ආවාස ස්වාමින්න් වහන්සේලා වැඩවාසයරන ආවාසේ ඉස්සරහම ගල් තලාවක තියෙනවා ගජබාහු රජුවිසින් කරෝපු සෙල්ලිපියයක් පලවිනි ජ බාහ පිස්සර කතා කන රජුරෝගෙන මම්ම මේලාගේ කියන්ඩ ගත්තේ වෙන හේතුවකට අපේ රට අපේ සමාජය කොයිතරං සංවිධහනාත්මකව සකස්කරගණ්ඩ අපේ පාලකේ උත්සහ කරනවාද කියනවා නං ඒ ගජබාහු රජතුමා කරපු සෙල්ලිපියේ තියෙන්නේ සිතුල් පව්වේ වැඩවාසය කරන භික්‍ෂූන් වහන්සේලාගේ සිව්පසේ සපයා ගැනීමට කරපු ආධාරයක්ඒ ආධාරක දෙන්න මකද දන්න ඕොද. මහවිනිච්චහි ලබනක වට. මොකද මේ මහවිනි්හි ලබනක වටිති කියලකයන්නේ. මාගම නගරේ තිබුණු ප්‍රධාන විිනිශ්චෙසාලාවෙන් හම්බෙන දඩමුදල්. උසාවය මගින් අයකරගන්නා දඩමුදල් ටික, පන්සලේ භික්‍ෂූන් වහන්සේලාගේ සිව්පසේ සපයා ගැනීමට පෝජ කරනවා ගැන අම්බන්තට හයිකෝට්ට ගෙන දහ දැන්වචනය අපි පරිවර්නය කරොතුන් ඒ ප්‍රධාන උසාාවිය මහාදිකරණය පඩ පුළුවන් අද ආර්ථෙන්ගත්තොත් ඒ අධිකරණයෙන් ගැන දඩ මුදල් එතකොට කාටහරි අන්ඩ පුළුවන්ද ඒකාලේ රජුරෝ තමයි නඩුවඇවයි රජුරුවන්ට ඕන දෙේවල් තමයි කරේ මේක ඒ ආධිපති රාජාණ්ඩුවක් හරි දශෙන් අපට කියන්න බෑනීම හරිද එතකො එහන මහවිනිච්චහි ලබනක වටතිකිව මහ විනිච් ලාාවවල්ලට තිබුණ හයිකෝ. න එතර හයිකෝට් සල හම්බෙන්න්න දඩමුදල ගජබහු රජජුරම. සිතුල්පව පන්සලේන්න ස්වාමින්න් වහන්සෙල්ලාගේ සවපසේ සපයගන්න එතකොට මේ විදදිහයට මේ රට්ට දයික උගජබාහුතෙන්නේ ලම්බරන පෙළපතේවන මෙ වසබගේ වසබගේ වසටිති හැමසේක් සල්ි පිරලියන්ට බෑනේ නොලිවදවල් ොනතරන් ඇති තොර ඉතුමාගේ කාලේ ඉඳදල මේ විනිශ්ච ශාලාවල් පිටවල් අඒගේ දඩ මුදල් අය කරලා කියැන සිවිල් නීතියහරිද මිනිවවැරුගලට දඩගහන්න ෑනේ මේ දපාධ ීතිය කරන ගොට මේ මම එකගෙන දන්න කෙනක්නේ මේ හමතති දඩක් ගහන්න. සාමානක වරදවල් කාණ් යක්තින යරන දඩහලිට දැන. එතොට මේවාගේ දේවල් අපේ සමාජ තුළ තින අශම වසබ රජතුමා ඉතාම ඉතාම කල්පනාකාර ඉ රජයේ. ඔහු මොකද කලේ ඔහු දැක්කා මේ අපේ රටට හුඟක් ආක්‍රමනාව කොහෙන්ද නුවන් අපි කතාකර වඩ මාත්‍ර වරයෙන්. ඒ හරහැ යාවේ වෙලළඳ ඔක්කොමාවේ පැත්තෙන් එලාරත්තාාව වෙතනින්. එතකොට මේ හේතුව නිසා මන්නාර්මාවට අන්න ජාතික කියැ තාවකාලිකවාපුූ කොස්ම පපලිටන් කොමිටස් ඒකෑන විශීරණ යන කොටස්ක කියන්න අපි කියන්නේ මොනාදේකට දැන් වචනය ඇතිෙනන කද කියන්නේ යිස්ෝර ඩයිස්පෝර එකන ඩයිස්පෝර ඉන්න පුළුවන් දැගේ පදවහම යිස්පෝරයි එකක් එහම තිබුණා නා දේශන් කියලා ඒවාප ඉදිරියේද කතා කර එතකොට මේ මන්නර්ම වැඩ වරයිාවට මෙහෙම ඩයිස්පෝර්රා කෙන විශීරණ ජනකොටස් හිටි අනානාජාතික එද රශ්මය වස බරජවරු ඉතා හොඳ වැඩක් කලාාම් හරි එක මන්දන්නේ අපට කියන්න දීර්ග වෙ වෙලා නැතිව ලා නතියයි තේනිසා මේ අපි කෙටිඇන් කියමු අපේ ශ්‍රාවකන්ට බලාපොරතු තියාග්ඩ ළඟ වැඩසටහැට ඇන්ඩ කලෙන් අපේ දැන් අපට දැන් තියෙනවානේ මේ නැවත පදිින් චිකිරීමේ කතා තුමාත්‍යන්ස ඇමතිවරු ඉඳලා යිතයහෙමේව වුණේ නෑනේ වෙනවෙනේව වුණා එතකොට ද මේවා හරි නූතන සංකල්ප කියල කියන ඇතිමේ මානව අයිතිවාසිකන් කට්ටිය වසබ රජතුමා තමයි ලංකායිතිහාසේ පළවෙනි වතාවට අපට පේන්නේ ඒවාගේ ජනගහනය විවිධ සන් සාන්ද්‍රනය වැඩි වෙනකොට එක තැක ජනගහනය ඒ තනුක කරලා ඒ අනවශ්‍ය ප්‍ර්න විසඳ ගැනීම නැවත දිංචිකිරීමමකර පලනි රජුර යටට අපට පින වස රජුරු අපේ කතාව ලබන වැඩසටහනේද ඉදිරි පත්රන කිය අපිට මේ වැඩසරහන නැවත පදංචි කරන්නවා හමන සතතියට අපි ගෙන්න්න එන හමග ෙන මයිබෝන් කියල පාර්තර කරන මේ රාත්වේද අපි බන සතය පුර ද ිි වැටසර ම සබන්ද රසරන්න. හ එක ගන්න ුවන් හරි හමන යි ෝ හමකනට අයත් ලබ හම ල පපරත්තු හැම ා යක් ක්ක . හෝ.